All the way from Sri Lanka. Nisha, come on, give it up. Nisha! These guys are called the Violetones. She's gone, අද මම තවත් විශේෂිත වූ මියුසිෂන් කෙනෙක් සංගීත ශිල්පියෙක්ව ඕගොල්ලන්ට අඳුරලා දෙනවා. හැබැයි මෙතුමව ගොඩක් කට්ටිය අලුත් දරුවෝ දන්නවා. ඔය YouTube එකේ ප්‍රසිද්ධ චරිතයක්. අපේ රටේ හිටපු අති දක්ෂ ගිටාරිස් කෙනෙක් විශේෂකට ඔහු බ්ලූස් ගිටාරිස් කෙනෙක් විදිහට කවුරුත් දන්නවා ලංකාවේ සංගීතයට සෑහෙන මෙහෙවරක් කරපු ඒ කියන්නේ විශේෂකට වෙස්ටර්න් බෑන්ඩ්ස් වල ලොකු මෙහෙවරක් කරපු සහ අති දක්ෂ හිත හොඳ කලාකරුවෙක් මිනිස්සෙ මහත්මේ එතුමා ලංකාවේ නැත එතුමා ලංකාවට සේවයක් කර ලංකාවේ දරුවන්ට උපරිම සහ හොඳම අවංක හදවතින් හොඳ සේවයක් කරන YouTube ගහරා එතුමාගේ තියෙන දක්ෂතා පුතේ ගොඩායි එතුමාක් තියෙන දක්ෂතා ඕගලන්ට බලන්න පුළුවන් මේ ප්‍රෝග්‍රෑම් එක බලන්න ඕගෙන් ඉගෙන ගන්න ලංකාවේ සිටපු දැන් විදේශගත විසිටින නිෂා පීරිස් හදවත හොඳ මගේ මිත්‍රයා. ඉතින් ඔබට බොහොම ස්තුතිවන්ත වෙනවා මගේ ආරාධනා පිළිගන්න. අනේ thank you Tony. thank you මට මේ 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 වැඩසටහනට ඔයාගේ මම මේක follow කරා පහුගිය දවස් ටිකේ ඉඳලා මේ මට ඇත්තටම ගෞරවයක් මේ ඔයාවට මෙහෙම කතා කරපු එක Tony මේ අපි දන්නවා සෑහෙන අතීතයක් තියෙනවා වැඩිපුර හම්බ වෙලා නැති වුණාට ඒ වුණාට මේ ඒ ඒ තියෙන මේකට මම හරිම සන්තෝෂයි මේ
ඔයා මට කතා කරපු එකට ඉතින් ආසයි කතා කරන්න මෙහෙම නිෂා පීරිස් නිෂා දැන් මට ඉස්සල්ලාම අහන්න ඕන මේක කියන්න බලන්න කොයි වගේ කාලෙද ලංකාව අතෑරලා ගියේ ලංකාව අතෑරලා ගියේ කියන්නේ මම මෙහෙමයි ටුවර් කරන්න පටන් ගත්තා 2010 දි විතර විතර නෙමෙයි 2010 දි තමයි පටන් ගත්තේ ඒ කියන්නේ මෝල්ඩිව්ස් ඩුබායි තැන්සානියා ඒ වගේ රටවල කන්ට්‍රැක්ට්ස් තිබ්බා හැබැයි හැම වෙලේම අවුරුද්දක් දෙකක් ගිහිලා ලංකාවේ මාස 3ක් විතර ඉන්නවා එක්කෝ අවුරුද්දක් විතර ලංකාවේ හිටියා ඒ වගේ 2010 වෙනකන් 2011 වෙනකන් ඒ වගේ හිටියා හැබැයි 2011 දී මම ඇමරිකාට පස්සේ ලංකාවෙන් හරියට කියනවා නම් දාළම වගේ ආවා ඒ කියන්නේ ලංකාවෙන් පදිංචියෙන් වෙන් වුණා ලංකාවත් එක්ක තියෙන එහෙම බැලුවම දැන් අන්තිම අවුරුදු 10ම මම ලංකාවෙන් පිට තමයි මේ ලංකාවට යන්නේ සති දෙක තුනක පොඩි අම්මලා තාත්තලා බලන්න වැකේෂන් එකකට විතරයි මං හිතන්නේ ඉතින් මේක තමයි මගේ ඉදිරි මැරෙනකන් තව අවුරුදු 15 20ක් යන්නේ එතකොට ස්ථීර පදිංචි කොහෙද මොන රටේද ඇත්තටම ස්ථීර පදිංචියක් නෙමෙයි ගැන පොඩ්ඩක් විස්තර කරන්නම් මම මැරි කරලා ඉන්නේ ස්විස් ජාතික කාන්තාවක් ඉතින් එයාගේ ජොබ් එක එයා ෆොරින් මිනිස්ට්‍රි එකට වැඩ කරන්නේ ඉතින් අපේට එයාගේ තියෙන ජොබ් එකේ ස්වරූපය අනුව අපිට අවුරුදු 3න් 3ට 4න් 4ට වෙන රටකට යන්න වෙනවා අපි උදාහරණයක් විදිහට ගොත් ඇමරිකාට පස්සේ 2011 වල අපි ඉතියෝපියාවල හිටිය අවුරුදු 2ක් ඊට පස්සේ ඉන්දියා නිව් දෙල්ලි වල අවුරුදු 3ක් හිටියා දැන් මේ සවුත් අප්‍රිකාවල අවුරුදු 4ක් ඉවරයි හරියට සති දෙකකින් සති තුනකින් අපි යනවා චයිනා වලට චයිනා වල තමයි අපේ ඊළඟ ගෙදර වෙන්නේ ඒ කියන්නේ අවුරුදු 3ක් නැත්තම් 4ක් වගේ ප්‍රමාණයක් තමයි අපි චයිනා වල ඉන්නේ ඕක තමයි ඉතින් අපි ගයක් කියලා එකක් නැහැ ලංකාවයි ස්විට්සර්ලන්තේ දෙකම කියලා කියන්න පුළුවන් ඉතින් මගේ ගෙදර නම් ලංකාවම තමයි කොයි ගියත් රටෙන් පිට හිටියට හරි එතකොට දැන් මියුසික් ගැන කතා කරමු එතකොට ඒ වෙනකොට තවත් මම දෙයක් අහන්න දැන් ඔයා වගේ දැන් ඔයා මියුසිෂන් කෙනෙක් දැන් එයා දැන් ඔයා ගියා ඉතියෝපියාවෙ කියලා අවුරුද්දක් හරි එතකොට අවුරුදු දෙකක් හිටියා එතකොට ඒ අවුරුදු දෙකෙන් මියුසික් කරාද එතකොට ඔයා අපි බයිස් නම් ජොබ් එක කරන්නේ ටෝනි නෑ මාව විශ්වාස කරන්න මේ දැන් මියුසික් මට හොඳටම හොඳ අධ්‍යාපනයක් ලැබුණ තැනක් තමයි ඉතියෝපියාව කවුරුත් ඒක විශ්වාස කරන්නේ නැහැ ඒ දැන් මම මේ රටේ ඒ යන හැම රටේම මම ප්ලේ කරේ ලෝකල් මියුසිෂන්ස් අත් එක්ක රටේ ඉන්න ක්ලබ් සර්කිට් එකේ අපි ගොඩක් ක්ලබ්ස් පබ්ස් දී ප්ලේ කරන්නේ ඉතියෝපියාව හරි විශේෂ තැනක් ඒක කියන්න ඕන මේ අපි දන්නවා ඉතියෝපියාව කොම රෙගෙට් එක්ක සම්බන්ධයක් තියෙන තැනක් ගොඩක් ඉතිහාසයේ ගොඩාක් දේවල් තියෙන ඉතින් මම ආසාවෙන් හිටියා රෙගේ කරන්න ඉතියෝපියා ගිහිල්ලා හැබැයි ඉතියෝපියාවේ මං කෙරුණේ ඉතියෝපියාවේ රෙගේස් අපි හිතන තරම් ෆේමස් නැහැ ඉතියෝපියා රෙගේ බෑන්ඩ්ස් තියෙනවා හැබැයි ඉතියෝපියා ප්‍රසිද්ධම ඉතියෝ ජෑස් එහෙම නැත්නම් අෆ්‍රෝ ජෑස් කියන ස්ටයිල් එක ඒක ඒගොල්ලන්ගෙම තියෙන ඉතියෝපියන් පරණ සින්දු ඒගොල්ලන් ජෑස් අනුසාරයෙන් ඒ කියන්නේ ගොඩක් african jazz afro jazz iting a band samay hama tanawa play karanne ethiopian parana folk ekeni parana sindu aragena api kiyemu da api sunil shantayan ge wage sindu tiyenawa hama ratema tiyanawane e wage parini geetha habai e elements hadila tiyenne musically jazz wala sambandhayak tiyenawa iting hama musician ma hama band ekema ethiopiave foreigners da 2-3 denek innomai ekata hethu ලෝකෙ තියෙන හැම එම්බසියක්ම තියෙනවා ඉතියෝපියාවේ අපි ඒ අදිස් අබාබා කියලා හිටපු කැපිටල් එකේ. එතකොට UN the Red Cross the organizations තියෙනවා නේද? හැම තැනින්ම ඉන්න හොඳ මියුසිෂන්ස්. මම මේ කියන්නේ නිකන් කට්ටිය නෙමෙයි. සෑහෙන්න මේ මම ප්ලේ කරපු මේ තාක්කල් මගේ මියුසික් කැරියර් එකේ ඉතියෝපියාවේ හිටපු කාලේ තමයි මම educated musicians අත් එක්ක හිටියේ. දැන් උදාහරණයකට ගත්තොත් ටෝනි මම educated musician කෙනෙක් නෙමෙයි experience එකත් සමග ඉගෙන ගන්න කට්ටිය මම හිතනවා ටෝනිත් ඒ වගේ ඒ ඇස්සේ අපි ඉගෙන ගන්න දෙයක් තියෙනවා හැබැයි මම මේ කියන musicians ලා හරි ස්කෝලේකට ගිහිල්ලා ඒකට හේතුව ඉතියෝපියාව මම මේ පොඩ්ඩක් විස්තර කරන්නේ මේක අපි නොදන්න කට්ටියට මම හිතනවා ඒක දැනගන්න එක වටිනවා ඉතියෝපියාවට මේ ස්වීඩන් රජේ ස්වීඩන් වලින්
මියුසික් යුනිවර්සිටි එකක් දීලා තියෙනවා. මම මාස 3ක් විතර ඒකට ගියා. පොඩි පොඩි දේවල් ඊ ට්‍රේනින් එකකේ දේවල් ඉගෙන ගන්න. හැබැයි ඒගොල්ලන් ගොඩක් කරේ ඉංග්‍රීසි වලින් ඒ භාෂාවෙන් දෙකේ මේක මම නොතේරුණත් මියුසික් නේ කතා කරන්නේ වාඩි වෙලා අහගෙන හිටියා. ඉතින් ඒ ඒ මියුසික් ස්කූල් එකෙන් යුනිවර්සිටි එකේ ස්කූල් එක උද්දමයෙන් අවුරුදු 3කට පස්සේ එන මියුසිෂන්ස්ලා සෑහෙන දැනුමක් තියෙන කට්ටිය. මම ප්ලේ කරපු බේස් ගිටාරිස්ලා කීබෝඩිස්ලා ඩ්‍රමර්ස්ලා මේ සවුත් ඇෆ්‍රිකා වලට වඩා මට නම් ටැලන්ට් එක අනුව දැනුම අනුව ඉතියෝපියන්ස්ලා ගොඩාක් ඉදිරියෙන් ඉන්නවා. ඉතින් ඒකින්ද මට අවස්ථාව තිබ්බා මේ දිගටම ප්ලේ කරන්න. අවුරුදු දෙකේ මම මුල් මාස දෙකකට පස්සේ ඉඳලා එහෙන් එනකන් සාමාන්‍ය බිසි වුණා. ඒ කියන්නේ ඉතියෝපියන්ස්ලා ටැලන්ටඩ් මියුසිෂියන්ලද නැත්නම් ඉතියෝපියට ඇවිල්ලා පිටින් ඇවිල්ලා තියෙන මියුසිෂියන්ලද ටැලන්ටඩ්? නෑ නෑ නෑ. ඒ දෙකම තියෙනවනේ ටෝනි. දැන් ස්කූල් එකක් තියෙද්දි හරි අපි කියන්නේ හරි අධ්‍යාපනයක් ලැබෙනවා. ඒ ඉන්න මියුසිෂියන්ස්ලාට. ඒ අධ්‍යාපනය ලැබෙන මියුසිෂියන්ස්ලා මොන දේ කරත් ස්ටේජ් එකට ගිහිල්ලා ප්ලේ කරනවානේ. එතකොට ඒ ඒකයි ඒගොල්ලන්ට තියෙන තව ඇඩ්වාන්ටේජ් එක. අපි වගේ කට්ටියට අපි වගේ ලංකාවේ පිට නැති වාසිය තමයි ඒ ෆොරිනර්ස්ලා ගොඩක් ඉන්න හින්දා ෆොරිනර්ස්ලාත් ඇවිල්ලා ඒ බෑන්ඩ්ස් වල ජොයින් වෙනවා. ඉතින් එතකොට අපිට හැම වෙලේම ලොකු වාසියක් තමයි වෙන ජාතිකයෙක් එක්ක ප්ලේ කරන්න හම්බ වෙන එක. සමාජයේ ගොල්ල අපිට වඩා දැනුමින් අඩු වෙන්නත් පුළුවන්. හැබැයි අර අත්දැකීම් අපි ෂෙයා කරගන්න විදිය වෙන රටක මියුසිෂන් කෙනෙක් එක්ක කතා ඒ ගන්න දේවල් වලින් දැනුම වැඩි වෙනවා ටෝනි. ඉතින් ඒකින්ද මේ ලෝකල් මියුසිෂන්ස්ලාට හරිම වාසියක්. ඒක අපිට එහෙම ඒ අවස්ථා ලංකාවේ අඩුයි නේද? හරිම අඩුයි. මට තියෙන අත්දැකීම් අනුව ඒ ස්කූල් එකට නිසා ටීචර්ස්ලා කොයි රටවල වලින් එවිලා දුගන්නන්නේ? ෆොරින් ටීචර්ස් ලයික් නෝ. ඒ කියන්නේ දැන් අපි කිමුකෝ ටෝනි අවුරුදු 3ක ඩිප්ලෝමා එකක් හරි ස්කෝලේ මොන හරි ගන්නලා ඔයාට පුළුවන් පොඩි ගැප් එකකට යන්න ඒ වගේ රටකට ගිහිල්ලා සමහර එන සුදු ජාතිකයෝ ගොඩක් හිටියේ ඔස්ට්‍රියන්ස් ලා ජර්මන්ස් ලා ඇමරිකන්ස් ලා හිටියා. ඇවිල්ලා ඒගොල්ලන් මාස 3ක් ස්වේච්ඡාවෙන් වොලන්ටියර්ස් ලා විදියට උගන්වනවා අර ස්කූල් එකේ. ඉතින් එතකොට ඒවට තමයි මම පොඩ්ඩක් සහභාගී වුනේ. ඉතින් අර ඉතියෝපියන් ටීචර්ස් ලටත් අවස්ථාව වැඩි අර এডুকেටඩ් යුරෝපියන්ස් හරි ඇමරිකන්ස් ලා කැනේඩියන්ස් ලාගෙන් ඉගෙන ගන්න. ඉතින් ඔය ඔක්කොම මිශ්‍රණයක් තමයි උතන තියෙන්නේ. හැබැයි ස්ටුඩන්ට්ස් ලා මට අමතර මම ගියේ නිකන් මේ මොකද්ද ඒකට කියන්නේ part time course එකක් වගේ එකක්. සතියට දවස් දෙකක් මාස තුනක් එහෙම. මට අමතරව මේ neighboring african countries වලින් ඒ කියන්නේ ethiopiaවට කිට්ටුවෙන් තියෙන සුඩානේ ඒ වගේ රටවල් වල පොඩි students අ ටිකක් හිටියා 3-4 දෙනෙක්. ඊට අමතරව ඔක්කොම මේ ethiopians තමයි හරිම talented. ඒක නනම් කියලා වැඩක් නැහැ ඉතින්. දැන් නිසා මෙහෙමනේ දැන් ලංකාවේ අපිට ඔළුවට ඇවිල්ලා තියෙන ඉතියෝපියාව කියපොම කන්න බොන්න නැති දූපත් මෙලෝඩියක් කරගන්න බැරි රටක් ඉතින්නේ. එතකොට කොහොමද මියුසික් පැත්තෙන් ඔය ඔච්චර කියන්නේ ඔච්චර ස්ටෑන්ඩඩ් එකක් තියෙන එකේ හොඳ දියුණු රටක්ද? නෑ නෑ දියුණුව ආර්ථික වශයෙන් දියුණුවක් ලොකුවට නැහැ. හැබැයි අර අපි හිතන් හිතපු පික්චර් එක නෙමේ තියෙන්නේ. ඒ කියන්නේ අපි මේ දකින්නේ ඉතියෝපියාවකම සෝමාලියාව ඉරිට්‍රියා වගේ රටවල් තාම තියෙන ඒ තත්ත්වය. අපි දකින්නේ අර මේ මයිකල් ජැක්සන් ලාගේ සින්දු වල පෙන්වපු හීල් ද වර්ල්ඩ් වල 1980 ගණන් වල BBC CNN වල පෙන්වපු අර මෙහෙම බඩ දාගත්ත ළමයි කන්න නැති ළමයි ඒ පින්තූරේනේ තාම ලෝකෙට යන්නේ. ඉතින් ඊට වඩා වෙනස් හරියට අපේ කොළඹ අපි දියුණුවේ ඊට වඩා ආර්ථිකම වශයෙන්. හැබැයි ඉතින් අර මේ 1990 ගණන් වල කලම්බු තිබ්බේ වැල්ලවත්ත දෙහිවල අන්න ඒ වගේ තමයි මම මේ ටවුන් එක ගැන කියන්නේ කැපිටල් එක ගැන කියන්නේ. ඉතින් ලොකු රටක්. ඒකේ හරි සුන්දර හරි ලස්සන රටක්. හරි සීතල රටක්. ඉතින් නොදියුණුකම තියනවා නැතුව නෙමෙයි. ඒ පැතිවල රටේ ලොකුකමත් එක්කම යන්නේ. එහෙම නැත්තම් සාමාන්‍ය මේ
හරි හොඳ මිනිස්සු ආගම අනුකූලව ජීවත් වෙන මිනිස්සු ටිකක් ඉන්න මේ මියුසික් වලට හරි ආදරේ ඉන්න මං කිව්වා වගේම මේ මේ රෙගේ ස්ටැටි වුණාට ලොකුවට හිතපු තරම් ජැමයිකන් බෑන්ඩ් එකක් ඇවිල්ලා ප්ලේ කරනවා මේ එහි නැවතිලා මම ගිහිලා ජෑම් කරලත් තිනවා එච්චර ඒ කියන්නේ රෙගේ එක එක සිටි එකක් තිනවා ටවුන් එක මට නම මතක නෑ ටෝනි දැන් නම් තනිකර ලෝකේ වටේම රස්තෆාරිසම් මන් දන්නේ නැහැ ගැන ලොකුවට විග්‍රහ කරන්න මට දැනුවත් නැහැ ඒ ඒ ගැන හැබැයි රස්තා කියලා අපි කියන්නේ ඒ රස්තලා ඔක්කොම ලෝකේ වටෙන් ජමයිකා හැම පැත්තෙම ඇවිල්ලා එහි ජීවත් වෙනවා ඉතින් ඒගොල්ලන් ප්ලේ කරනවා ඒ සිටි එක ඒක වෙනමම මේ වෙනමම සංස්කෘතියක් ඒ පොඩි ටවුන් එකේ තියෙන්නේ ඒගොල්ලන්ගේ නිදහස සාමය හැමදේම මේ රෙගෙත් එක්ක සම්බන්ධ වෙලා හරියම හරියම හොදට යන තැන කොයි වගේ දේවල් තියෙනවා නැතුවනේ මේ රෙගේ සම්බන්ධයෙන් කතා කරොත් දැන් කතා කරු මාත්‍රුවක් දැන් පොඩ වටපිටාවනේ කතා කරේ ඒක දැනගන්න ඕන නිෂා පීරිස් මම දන්නේ ඉස්සලා මට හම්බුනේ අපි ශාමල තපේ ගාති රෙගේ බෑන්ඩ් එක ඔව් 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 රූපහිනී ඔව් ඔව් ඊට අපි හොටෙල් එකේ ගිහින් ඉඳලා අපි හම්බු වෙලා දිනා නමුත් ඔයා ප්‍රසිද්ධ වෙලා තියෙන්නේ ඇත්තටම වාගේ බ්ලූස් ගිටාරිස් කෙනෙක් විදිහට කොහොමද පටන් ගන්නේ සහ දැන් ඉන්න තත්ත්වය ගැන කියන්නේ ටයිම් එක හරි මම පොඩ්ඩක් කියන්නම් මම මොරටුවේ කොරළවැල්ලේ කියන මේ මේ දීවර එහෙම නැත්තම් මොනවද අපි කියන්නේ වඩු වැඩට ප්‍රසිද්ධ තැනකින් එන කෙනෙක් ප්‍රින්ස් ඔෆ් වේල්ස් එකේ ඉගෙන ගත්තේ මොරටුවේ අපිට ති මොරටුකම මියුසික් තියෙනවානේ අපිට මට දැන් හිතද්දී හිතෙන්නේ මොරටුවේ අපිට තිබ්බා මේ දැන් මීගමුවටත් ඕකම තියෙනවානේ එක 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 සමාන පොඩි දෙයක් තියෙනවානේ මොරටුවේ මීගම මීගමුවට නැති දේ අපිට මොරටුවේ තියෙන්නේ අපි ඒ කාලේ කියන්නේ ඔරියන්ටල් බෑන්ඩ් වෙස්ටර්න් බෑන්ඩ්ස් කියලා කියනවානේ දැන් මීගමුවට වෙස්ටර්න් බෑන්ඩ්ස් කියන එක ටිකක් අඩුයි අපිත් මීගමුවට ගිහිල්ලා මොරටුවෙන් ප්ලේ කරා එහෙම එකක් තියෙනව නැතුව නෙමෙයි මොරටුවේ අපිට තිබ්බ අවස්ථාව ওই දෙකේම සංකලනයක් තිබ්බා අපිට මියුසිෂන්ස් නැගත්තම දැන් නිරේෂ් පෙරේරාලා ඒ වගේ මං කියන්නේ දවසල සියක් ජිප්සීස් ගැහුවා ඒ වගේ ඔරියන්ටල් පැත්තට සියක් එහෙම කරන රෝනි අයියලා ඒ ඔක්කොම ඒ වගේ දැවැන්ත චරිතත් හිටියා කොහොමද තින්ස් මොරටුවේ පැත්තට කිට් වෙන්නේ හැබැයි ඒිට අමතරව අපේ ඩවුන් සවුත් කියලා අපි කියන්නේ ඒ කියන්නේ සංචාරක හෝටල් වල ගිහිල්ලා ප්ලේ කරන බෑන්ඩ්ස් අපිට නිතරම දකින්නවා අපි පාරේ ක්‍රිකට් ගහද්දී අපි දකින්න හවස 4ට සවුන්ඩ්ස් පැක් කරගෙන අඩු ගානේ මම මේ කියන්නේ අනු ගණන් වල මුල මැද වෙද්දි යුද්ධ තියෙන කාලේ හැබැයි හවස 4ට සඳුදා ඉඳලා ඉරිද වෙනකන් හැම වෙලේම හවස 4 ඉඳලා 6 වෙනකන් වාහන 10ක් විතර දකින්නවා එකපස්සේ එකා යනවා වගේ ඒ කාලේ සාමාන්‍ය දෙයක් ඉතින් දැන් අපිට මේ දෙකම තිබ්බ හින්දා මියුසික් කරන්න පටන් ගත්තේ මේ අපේ මාමලා හැම ඉස්සර බෑන් ගැහුව කට්ටිය. ඉතින් අර ඒ ආభాෂයේ මොරටුවේ ගියාම ඇත්තම කියනවනම් ටෝනි මට මාමා සිසර ෆර්නෑන්ඩ් කියලා මට ගිටාර ගැන්නේ ඒගොල්ලන් ඒ කියන්නේ 1970s වල ওই මොරටුවේ හිටපු මුල් බෑන්ඩ් වල අවුරුදු 3-4ක් ගැහුව කට්ටිය. ඒ කියන්නේ ඒ කාලේ තිබිලා තියෙන ජිප්සීස්, පින්ක් ඇන් පර්පල් මාමලාගේ බෑන්ඩ් එක ඉතින් වෙඩින්ස් එහෙම ගැහුව කට්ටිය. හැබැයි ඒගොල්ලන් මියුසික් නවත්තලා ගොඩාක් කල් අපි පටන් ගද්දි හැබැයි අර gedara party gedara guitars තියෙනවා මම ඇත්තම කියනවා නම් මට මතක නැහැ තාම මම කොහොමද ගිටාර් එකේ මුල් කෝඩ් එක දෙක ඉගෙන ගත්තේ කියලා ඒක මේ පඬිතකමකට කියන දෙයක් නෙමෙයි ඒ කියන්නේ මම ගිටාර් එක දෙන්න ඕ කියලා පොඩ්ඩක් අරගෙන එක්ක කවුරු හරි ඉතන පෙන්නන එක්ක යාගේ යාළුවෙක් පෙන්නලා ඔය මුල් දෙක තුන අඩු ගානේ F කෝඩ් එක කොච්චර අමාරුවෙන්ද ගැහුවේවත් කියලා දැන් අපි ගොඩක් කට්ටිය නවත්තන්න තැනක් නේ උතනනේ F එක ගහන්න බැරි වෙලා මියුසික් උත් නැහැ গিටාර් උත් නැහැ හැබැයි මට එතන මතක නැහැ ඒක මතක නැති හේතුව අර කෑල්ලින් කෑල්ල පොඩ පොඩ ඉගෙනගෙන මුල් අවුරුදු දෙක තුන හැබැයි අවුරුදු 15 16 වෙද්දි ඉස්කෝලේ බෑන්ඩ් එක යාළුවොත් එක්ක බෑන්ඩ්ස් ගහන්න මෙයාවෙලා ඊට පස්සේ ඔරියන්ටල් එකෙන් සිංගල සින්දු කරන බෑන්ඩ් වල රිද්ම් গিටාරිස් කෙනෙක් විදියට ගිහිල්ලා ඕක යද්දි තමයි ඔය මේ වෙස්ටර්න් මියුසිෂන්ස් ලා ගැන මම කතා කරේ සංචාරක පැත්තේ ප්ලේ කරන මේ 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 හොටෙල්ස් වල එතකොට ඒ කට්ටිය දෙතුන් දෙනා ප්ලේ කරන විදිය දැක්කම මට ඒ දවස්වල හිතුණා මේකේ පොඩි
වෙන අතල් එකක් තියෙනවා වගේ එකක්. ඉතින් එහෙම මම මේ මේ කතාව ටික ඉක්මනින් කියන්නේ මේ මුල් යුගයේ ටික. ඉතින් එහෙම ප්‍රැක්ටිස් කරන් යද්දි මට මේ චරිත දෙකක් හම්බු වෙනවා ටර්නින් පොයින්ට් එකක් කියලා කියන්නේ. කියන්නේ බෑන්ඩ් මම මේ ගහගෙන මම ඒ ලෙවල් කරන කාලේ 97 විතර වෙද්දි 97 විතර වෙද්දි මංගල වීරසේකර කියලා මම දන්නවා මේ ප්‍රෝග්‍රෑම් එක බලනවා ගොඩක් කට්ටිය මේ මම දැන් වෙන පැත්තකට ගිහිලා ආයි කතාවට එන්නම් සමහරක් දැන් ඔක්කොම කියන්නේ දැන් දැන් මේ මම අපි කියන සමහරක් නම් ගොඩක් කට්ටිය නොදන්න නම් වෙන්න පුළුවන් මොකද ඒ ගොඩක් කට්ටිය ඔය සංචාරක එහෙම නැත්නම් වෙස්ටර්න් බෑන්ඩ් පැත්තේ හිටපු කට්ටිය හැබැයි මේගොල්ලන්ගේ දැනුම ලෝකේ වටේ ගිහිල්ලා මේගොල්ලන්ව මට හරි දුකයි ගොඩාක් කට්ටිය ඔය දන්නේ නැති එක ගැන ඉතින් ඒවට මේ ඒ නම් කියන්න ඕන මංගල වීරසේකර කියලා උගලන් දැකලා ඇති මේ අපේ නැසී ගිය වයලින් වාදකෙක් හිටියා රුවන් වීරසේකර කියලා මේ යාගේ මල්ලි ගැන මං කියන්නේ යා ජූඩ් පීරිසින් ක්ලාසිකල් ඉගෙනගෙන රුසියා ගිහිල්ලා මියුසික් ඉගෙනගෙන මියුසික් ස්කූල්ස් වල ඉතින් එයාව මට හම්බ වෙන 97 විතර කාලේදී යක් ඔය සංචාරක හෝටල් වල ප්ලේ කරනවා ලෝකේ වටේ ජර්මනි වල ස්විට්සර්ලන්ඩ් වල එහෙම ප්ලේ කරලා තියෙන කෙනෙක් තිබ්බේ කෙනෙක් ඉතින් ඒ ඇසුරෙදි තමයි මට තේරුණේ අම්බෝ මේ මෙයා මොනවද මේ කරන්නේ අපිට හිතන්න බැරි තත්වයක් කියන එක ඊට පස්සේ මම බලෙන්ම ඉගෙන ගන්න හැර එයාගේ ලහින් ක්ලාසිකල් ගිතා බෑන්ඩ් අහන විදිහේ කොහොමද මොනවද මෙයා වෙන්නේ කොහොමද මේ වෙස්ටර්න් කියන එකේ වෙනස මොකද්ද ඒ පැත්ත ඔය කාලේ 98 විතර මට තව එක්කෙනෙක් හම්බ වෙනවා මේ ප්‍රිමාල් ලියනගේ මේ ටෝනි යෙබෙරදා මේක බලලා නැති කට්ටිය ඉන්නවා නම් බලන්න ටෝනි එයාත් එක්ක ඉන්ටර්විව් එකක් කරා ප්‍රිමාල් ලියනගේත් එක්ක මම හරිම ගරු කරන මිනිස්සෙක් හරිම දැනුමක් තියෙන මේ පුදුම දැනුමක් තියෙන මිනිස්සෙක් ඉතින් ප්‍රිමාල්ව මට හම්බ වෙනවා ප්‍රිමාල්ව හම්බ වෙලා මම ප්‍රිමාල් මහරගම ඉන්න කාලේ යනවා ඒ දවස්වල ඉගෙන ගන්න ප්‍රිමාල් තමයි ප්‍රිමාල්ගෙන් තමයි දැන් මම මංගල වීරසේකරගෙන් ඉගෙන ගන්නදිම ප්‍රිමාල් ළඟටත් මම යද්දි තමයි ප්‍රිමාල් කන්ට්‍රි ඇන් වෙස්ටර්න් බ්ලූස් එතකොට ප්‍රිමාල් ලොකුවට ජෑස් වලට නැහැ ඉතින් ওই දෙකේ ඉන්නවා රොක් ඇන් රෙගේ කන්සර්ට්ස් ප්ලේ කරනවා ඉතින් මේ අනිවේ අන්තිම කාලේ එතනින් තමයි මට අර බ්ලූස් කියන රහ වැටුණා මොකද ප්‍රිමාල් ඉගෙන ගන්න ප්‍රිමාල් ඇත්තටම ඉගෙන ගන්නවා self study ප්‍රිමාල් පොත් ගෙනල්ලා ඉගෙන ගන්නවා ප්‍රැක්ටිස් කරනවා ඒ දවස්වල වීඩියෝ ටේප්ස් වලින් ලෙසන් සීන්නේ ඉතින් ඒ කරද්දි ප්‍රිමාල්ගෙන් අර වැටෙන කෑලි මම ඉගෙන ගන්නවා වැටෙන කෑලි නෙමෙයි ප්‍රිමාල් මට හදවතින්ම ඉගැන්නුවා මංගල වීරසේකරත් එහෙමයි මම අරයගෙන් එක දෙයක් ගන්නේ මංගල වීරසේකරගෙන් එතකොට ප්‍රිමාල්ගෙන් එක දෙයක් ප්‍රිමාල්ගේ ඇසුරේදී මට තේරුණේ මියුසික් ස්ටයිල්ස් අම්බෝ මෙච්චර ස්ටයිල්ස් ඔගයක් තියනවාද මේ එකෙන් එක තියෙන වෙනස ඒ ඒ එකෙන් එකේව සම්බන්ධය ඔය වගේ දේවල් ඉතින් ඊට පස්සේ 2010 දී වගේ මට මෝල්ඩිව්ස් වලදී මම මේ අවුරුදු 22 දී විතර මෝල්ඩිව්ස් වල කොන්ට්‍රැක්ට් එකක් හම්බුණා එතනින් එළියට ලංකාවෙන් එළියට යන්නේ මුලින්ම එතනින් ඊට පස්සේ මට හරීම ඇම්ම තිබ්බා සුද්දොත් එක ආශ්‍රයක් ඇති කරගන්න. ඒකට හේතුව ඒ දැනුම දැනුමේ තිබ්බ පිපාසෙට. ඒගොල්ලන් එක කතා කරලා එහි මොකද වෙන්නේ? මට එහෙට යන්න ඕන, මට ඉගෙන ගන්න ඕන. ඔය ඔය ඇම්ම ආවා. ඔය ඇම්මට හේතු තමයි ප්‍රිමල්. මේ ඉතින් ඒ ඇස්සේ දකින්න අපි සරත් ෆනෑන්ඩු සරත් අයියලා ප්ලේ කරනවා. සරතයි පෙරදත් ඒ ගැන කතා කරා ලංකාවේ මුලින්ම ඒගොල්ලන් තමයි රෙග්ගේ මෙයා කරේ ওই කතා ඇත්තටම අපි පොඩි කාලේ ඉඳලා මේ සරතයිව හම් වෙන්නේ ඉස්සෙල්ලා ඉඳලා අපි දන්නවා ওই කතන්දර දන්නවා ඉතින් ඒ ඔක්කොම තිබ්බ උත්තේජනයේද තමයි මං හිතන්නේ අර ආවේ ඇම්ම එතනින් පටන් ගත්ත ගමන තමයි රටින් රටට බෑන්ඩ් එකකින් බෑන්ඩ් එකට තාමත් ඒ ඇම්මෙන් ටිකක්
එම්ම තියෙන එම්ම නම් නැති වෙලා නෑ ඒක තමයි සාරාංශය ඒ කියන්නේ එතකොට බ්ලූස් ගිටාරිස්ට් වෙන නිෂා පීරිස් ඇතුලේ රෙගේ කෙනෙකුත් ඉන්නවා කියන එකත් කියන්නේ මොකද මම දැකලා තියෙන කොන්සර්ට් ගාදි රෙගේ බැරස්සෙම දාගෙන ගහන්නේ මොකද ටෝනි දැන් ඔතන සම්බන්ධයේ දැන් ටෝනි ටෝනි ඇවිල්ලා රෙගේ මන් දන්න ලංකාවේ ඉන්න හොඳම කීබෝඩිස් කෙනෙක් බේස් ගහුවා ටෝනි ලංකාවේ ඉන්න හොඳම බේසිස් කෙනෙක් කියලා මන් දන්නවා ඒක ඒ ගැන කතා කරන්න ඕනේ නැහැ දැන් දැන් රෙගේස් වලයි ඒකයි මං කර සංගීතයේ ස්ටයිල්ස් වල විවිධත්වය සහ ඒවයි තියෙන සම්බන්ධතාවය රෙගේ කියන ස්ටයිල් එකේ හරි රිදම් ස්ටයිල් එකක් තියෙනවා අපි ඒ ඒ ගැන කතා කරමු හැබැයි ලීඩ් ගිටාර් එකේදී බ්ලූස් සෝරි රෙගේස් වල තියෙන ස්ටයිල් එක තමයි බ්ලූස් තමයි රෙගේස් වලට පාවිච්චි කරේ ඒ කාලේ ඉඳලම ඒක තමයි මේ එහෙම නැතුව රෙගේ ස්ටයිල් කියලා ලීඩ් ගිටාරිස් ලීඩ් සෝලෝස් වලදී මම මේ කියන්නේ වෙන දෙයක් තිබෙන්නේ නැහැ අපිට පුළුවන් යම් තාක් දුරකට ජෑස් ෆ්ලේවර් එක දාන්න රෙගේස් වලට ගිටාර් සෝලෝස් වලදී එහෙම නැත්තම් ඔයා තනි කරම බ්ලූස් ගහුවත් රෙගේස් වල ඒ දෙක ඒ ඇතුලේ තියෙන්නේ ඉතින් ඒක ටෝනි මට වඩා හොඳටම දන්නවා ඇති ඉතින් ආයෙ මත දැනම මම රිදම් ගැන නෙමෙයි කියන්නේ අනිත් එක රෙගේ මතකනේ රෙගේ හැදෙන්නේ රොක් ඇන් රෝල් වලින් ඒක 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 කැඩිලා එතකොට රොක් ඇන් රෝල් හැදෙන්නේ කොතනින්ද බ්ලූස් වලින් ඉතින් ඔය ඔතන කොහොම ගත්තත් බ්ලූස් වල සම්බන්ධයක් ගිටාරයට තියෙනවා ලෝකේ 1940 ගණන් වල ඉඳලා දැන් 2020 නේ 2020ත් පහුවෙලා මේ වෙනකන් බ්ලූස් වල සම්බන්ධය නැති කරන්න බෑ මොකට ගත්තා ඉතින් අර ඒක තමයි හැබැයි ටෝනි මම බ්ලූස් ගිටාරිස් කෙනෙක් විතරක් කියනයි හරි මම කැමති ඒ ටැග් එක මට හම්බ වෙලා තියෙන මොකකින් හරි මම ඒකට ආසයි හැබැයි මම ගොඩක් අනිත් පැත්ති ගැන ගොඩක්ද කියලා මම දන්නේ නැහැ මට සාමාන්‍ය දැනීමක් මම ලබාගෙන තියෙනවා දැන් මට අවස්ථාව හම්බුණා ලංකාවේ මේ ෂාමන් ගේ බෑන්ඩ් එක ෂාමන් රණවීර ටෝනිගේ පෙරද මේ සංවාදයක් තියලා තිබ්බා ෂාමන් ඇවිල්ලා ලංකාවේ හොඳටම රෙගේ ප්ලේ කරපු ප්ලේ කෙනෙක්. ඒතකොට ෂාමන් එක්ක මට සම්බන්ධ වෙලා ටෝනි වගේ කට්ටියත් එක්ක තව නම් වශයෙන් කියන්න මොන ෂමින්ද කියලා කපුවා කියලා උගලන් ඉගෙන ලංකාවේ මේ රෙගේ টপ ආටිස්ලා බැකින් මියුසිෂන්ස්ත් එක්ක මට අවස්ථාව ලැබුණා ඒ ප්ලේ කරන්න. ඒතකොට ඉගෙන ගත්ත දේ හරි මිහිලයි. හැබැයි ඊට අමතරව තවත් මට අවස්ථාව හම්බුණා මේ කොස්මික් ක්‍රේස් කියලා හැම බෑන්ඩ් එකක් ආයි කට්ටිය පොඩ්ඩක් මේ නම් බලන්න කිරෝණ අයියගේ පරණ බෑන්ඩ් මේ වෙලාව ලංකාවේ තිබ්බ හොඳම කන්ට්‍රි ඇන් වෙස්ටර්න් බෑන්ඩ්ස් වලින් එකක් දෙක තුනෙන් එකක් ටෝනි හිටියනේ කාලයක් ඔව් මම ඉතින් 2003 දී විතර ඔය රටවල් වල ගිහිල්ලා ඇවිල්ලා ඒ ගැප් එකේ මම අවුරුදු එකහමාරක් විතර 2003 ඉඳලා 4 වගේ වෙනකන් 4 මාස 16ක් 18ක් වගේ ප්ලේ කරා එතකොට මම අර කන්ට්‍රි ඇන් වෙස්ටර්න් කියන ඒවටත් මගේ දැනුම හදාගත්තා ආයි ඒවට එදවනම් අර මංගල වීරසේකර ප්‍රිමාල් ලියනගේ ලගේ ඒ කන්ට්‍රි ඇන් වෙස්ටර්න් දැනුම මට ඒගොල්ලන්ගෙන් ඉගෙන ගත්ත තිබ්බ එක ආයි වහල් වුණා මේ වගේ අවස්ථාවකදී දැන් මං ගැන පඬිත කියනකම් කියනවද කියලා මම දන්නේ නැහැ මම මේ අහන හින්ද කියන්නේ සත්‍යතාවය ඒක දැනගන්නවා ඔයාගේ ස්වභාවය දැනගන්නවා ඒකයි ඒ අත්දැකීම ඒකයි මම බ්ලූස් ගිටාරිස් හරි ඒක මගේ පැෂන් එක ඒක මගේ ආශාව ඒක තමයි මම මුලින්ම තියන්න කැමති එක හැබැයි මට මේ වැටිච්ච වටපිටාව හොඳයි ඊට අමතරව තව ලංකාවේ තිබ්බ මම 2000 මම අප්‍රිකා ඉන්න ඉස්සෙල්ලා 2005 වල වගේ ෆේස් 3 කියලා බෑන්ඩ් එකක් ඒකල ලැටින් මියුසික් ප්ලේ කරේ කොලම්බු වල ප්ලේ කරා එතකොට මට ඒ ටික කාලෙට හරි ලැටින් පැත්ත ගැන ලොකු අවබෝධයක් ආවා ඒගොල්ලන් එක ප්ලේ කරද්දී. එතකොට
කලම්බු වල ඉන්න මේ මම දන්නේ ටෝනි හැම වෙලාවෙම කලම්බු මියුසිෂන්ස් ලව ගේනවා මේ කතාවට ඒකේ ටෝනි කියන දේවල් වලට මම ගොඩක් ඒවලට එකඟයි මොකද මේ අපි පොඩි රටක් නේ චූටි රටක් නේ ඒ රට ඇතුලේ කොළඹ තියෙන දේ වැඩි ඉතින් කලම්බු ඉන්න මියුසිෂන්ස් ලා ඒගොල්ලන්ගේ පවුල් පසුබිම් ගත්තත් මං කියන්නේ බර්ගර් තමිල් මැලේ ඒ වගේ ඒගොල්ලන්ගේ පවුල් පසුබිම් වලත් ඒගොල්ලන්ගේ නෑදෑයෝ ඕස්ට්‍රේලියාවේ එංගලන්තේ ඉන්නවා ඒගොල්ලන්ට ඇහිච්ච සංගීතය මට ඇහිච්ච දේට වඩා වෙනස් ඉතින් ඒ ඒ පරිසරයත් බලපානවා බටහිර සංගීතයට ඉතින් ඒ ඒ ඇසුරේදී ටෝනි ඉගෙන ගන්න තියෙන උනන්දුව තියෙනවා නං ඇම්ම තියෙන කට්ටිය ඉන්නවා නං ඒගොල්ලන් වද කරලා වහලා ඒතර කොළඹ ඉදිදි වාසිය තියෙන්නේ අපිට අර ලංකාවේ පිටරටවල ප්ලේ කරන මියුසිෂන්ස් ලව හම්බේන අවස්ථා වැඩි ඉතින් ඒ වගේ ඒවා ඔක්කොටම අන්තිමට තියෙන්නේ තමන්ගේ ඇඟේ තමන් කොහොමද අනිත් පින්ජගෙන් අවශ්‍ය දේ විදිහට ගන්න දැනුම ගන්න ඒකට ඇම්ම තියෙන්න ඕන ඉතින් ඒ ඇම්ම මට තිබ්බට ඕනේ ඉතින් මට ඒ වෙන වෙන ස්ටයිල්ස් වල බෑන්ඩ් එක ප්ලේ කරන්නත් අවස්ථාව ලැබුණා මං ඒව උපරිම ප්‍රයෝජන ගත්තා ඉතින් මම බ්ලූස්ම නෙමෙයි බ්ලූස් මගේ ආශා බ්ලූස් මගේ දැන් නැචරල් වෙලා මං හිතන්නේ ටිකක් අවුරුදු ගානක් අපි එකක් එක දෙයක් එක්ක අපි ගෑරේජ් එකක අවුරුදු 20ක් විතර වැඩ කරොත් අපි වාහනේ එද්දි දන්නවා මේකට අවශ්‍ය යතුරු මොකද්ද කියන එක ඉතින් ඕක සාමාන්‍ය දෙයනේ පොල් කෙඩුවත් අපි දන්නවා කොහොමද පොල් ගෙඩිය ලේසියෙන් කඩන්නේ බිමට වැටෙන්නේ නැති වෙන්න කියලා. ඉතින් ඒ ඒ වගේ කතා කරලා තමයි මගේ තියෙන්නේ. ඕක තමයි ඉතින් කතාව. FB එකේ මම දැක්ක වීඩියෝ එක මෙන්න බරපතල කිල් සොංග්ස් උද්ඝානයි. ආයිට් ඕ ඒක මම 2005 දී ටැන්සානියා වල කන්ට්‍රැක්ට් එකක් හම්බ වෙනවා අපේ බෑන්ඩ් එකට බොටම් ලයින් කියලා අපි ඇවිල්ලා මේ අයිලන්ඩ් එකක ලස්සන සැන්සිබා කියලා ඒකේ ප්ලේ කරා මාස 18ක් විතර මේ බලන් ගියා මම හැම වෙලෙම වෙන රටවල් ගැන තමයි මට කියන්න තියෙන්නේ ලංකාවට වඩා ඒහි ප්ලේ කරද්දී ගොඩක් සවුත් ඇෆ්‍රිකා වලට කිට්ටුයි. ඉතින් ඇත්ත කතාව මට සවුත් ඇෆ්‍රිකන් ගෑන් ළමයි න ගොඩක් එහෙම ඉන්නේ පිට්සාට හොල්ලනේ. සවුත් ඇෆ්‍රිකන් ගෑනු ළමෙක්ට හම්බ වෙලා මම යත් එක්ක මේ 2006 දී විතර මම සවුත් ඇෆ්‍රිකාව කේප් ටවුන් වලට ඇවිල්ලා මම හිටියේ අපි අවුරුදු දෙකක් විතර එකට හිටියා. එතකොට මම මේ ප්ලේ කරන්න ගත් බෑන්ඩ්ස් හෙව්වා. හොයද්දි මට එක තැනක ප්ලේ කරන තැනක प्ले कर मेटल मन में ගොඩාක් හොඳ ඒ දවස්වල Facebook එහෙම නැහැ මගේ තිබ්බ සමහරක් වීඩියෝස් මගේ ඉස්සර තිබ්බකෙන් දැන් නැහැ හොයාගන්න අපි ප්ලේ කරා කේප් ටවුන් වල ලොකු ෆෙස්ටිවල්ස් ඉඳලා ප්ලේ කරා මොකද අවස්ථාව වැඩි තමන්ගේ සින්දු කරද්දි මෙටල් පැත්ත තමයි අපි ප්ලේ කරේ මෙටල් පැත්තට හුරු වෙන්න හැබැයි මම මෙටල් ගිටාරිස් කෙනෙක් නෙමෙයි මම රොක් පැත්තට සම්බන්ධයක් තියෙනවා ආසාවයි ඒ සම්බන්ධයෙන් පොඩ්ඩක් දැනුම ආයු ප්‍රමාල් ලියන කියලා වයි කට්ටියකින් ඉගෙනගත්ත දේවල් සරත් අයියල වයි කට්ටිය ප්ලේ කරනවා බලලා ලෝරන්ස් ෆර්නැන්ඩෝ කියලා ටෝනි දන්නවා ඒ වගේ කට්ටිය බලලා පොඩි කාලේ ඉඳලා ඒකෙන් තිබ්බ ක්‍රොක් පැත්ත ආයර සම්බන්ධ එනවා ටෝනි උතනදී රොක් ඇන්ඩ් මෙටල් දෙකක් කියලා කියන්න පුළුවන් හැබැයි එකක් නේ ඕකේ විවිධත්වයේ තියෙනවා ඉතින් එතකොට එකක් හරියට කරලා තිබ්බම එහෙම නැත්නම් එකක් ගැන හොඳ දැනීමක් තිබ්බම අනිත් එක ග්‍රහණය කරගන්න මේ පහසුයි අපිට
ඉතින් මට ඒ පහසුම තිබ්බා ඔය වටපිටාව මට හැදිලා තිබ්බ හින්දා මොකකින් හරි හැබැයි මේ ඔක්කොම කියන අතරතුරේ මම කියන්න ඕන දැන් මම එක මියුසික් ස්ටයිල් එකක් රොක් ගැන කතා කරොත් සින්දු ඇහුව ඒවා පැය වලින් ගත්තොත් මිලියන් ගණනක් වෙන්නේ අපි කන්ට්‍රි ඇන් වෙස්ටර්න් කිව්වොත් ඒවයි ප්ලේ කරද්දි ඒ හිතුව අවුරුදු එකහමාරම ජීවිතේම අර කන්ට්‍රි ඇන් වෙස්ටර්න් පැත්තට තමයි වැඩි කරේ ඉතින් ඒ ඒ ඒවයි ප්‍රතිඵල අපිට තියෙනවා දවසින් දෙකෙන් නම් එන්නේ නැහැ ඒකේ ප්‍රතිඵලය ගන්න ඒකත් එක්කම ඉන්න ඕන ඉතින් ඕවා තමයි වා දැක්ක වීඩියෝ එකේදී මට මම ප්ලේ කරලා තිබ්බේ මෙටල් පැත්ත හැබැයි මම මම මෙටල් ගිටාරිස් කෙනෙක් නම් නෙමෙයි මම හැබැයි ඒක කරා හොඳ හොඳ මේකක් තිබ්බ මට හරීම හොඳ මං කියන්නේ ෆෑන් බේස් එකක් කියලා බෑන්ඩ් එකට ෆෑන් බේස් එකක් තිබ්බ පොඩියට යුනිවර්සිටි ස්ටුඩන්ට්ස්ලා ප්ලේ කරේ මාත් එක්ක ඉතින් ඒ කට්ටියගේ යාළුවෝ මේවා හැබැයි සාමාන්‍ය නම රැක ගන්න පුළුවන් තත්ත්වකින් වැඩේ කරනවා මෙහෙම කිව්වොත් ඒ කියන්නේ නිෂා කියන්නේ හැම මියුසික් කැටගරියෙම ප්ලේ කරන සහ බ්ලූස් වලට විශේෂත්වයක් දක්වන සහ කැමැත්තක් දක්වන පුද්ගලයෙක් මෙහෙම නෙටෝනි අපි අපි අපේ ලංකාවේ අපිට තියෙන ඇඩ්වාන්ටේජ් එකක් මම කියන්නද අපි හැම මගුලම ගහන්න වෙනවනේ අපි 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 ජොබ් එකක් නොකර ජොබ් එකක් කරත් අපි මියුසික් වලට ඇවිල්ලා දවස් පහක් ප්ලේ කරනවා අපිට සල්ලි ඕනා ඒක සාමාන්‍ය දෙයනේ එතකොට අපි පුරුදු වෙලා තියෙන හැම මගුලම ගහන්න ඕකේ හොඳ දෙයක් තියෙනවා ඕකේ වැරදි වැරදි නෙමෙයි ඕකේ පොඩි අඩුපාඩුකත් අපිට අවාසි වෙන පැති තියෙනවා හැබැයි ඕකේ හොඳ දේ තමයි අපිට සර්වයිව් වෙන්න පුළුවන් දැන් අපි වෙන රටකට ගියාම දැන් මේ රටවල බ්ලූස් මියුසිෂන්ස්ලා ඉන්නවා පුදුම අපිට හිතා ගන්නත් බැහැ හැබැයි මිනිස්සයට අපි කියමුකෝ ලැටින් පැත්තේ මොන හරි කරන්න උනා කියලා අවංකව එයා කියයි පිස්සුද මට මම ලැටින් ගන්න බෑ හැබැයි අපේ ලංකාවේ දැන් මාවම ගන්න මම අවුරුදු ගාණක් ලංකාවේ බෑන්ඩ් එක ප්ලේ කරපු ඉඳා මගේ හොඳකමට වඩා මට ඒ වැටිච්ච ඒ ඒ කට්ටියත් එක්ක දින්දා ආ ලැටින් ගහමු ගහමු කියන අපි ආ රෙගේ හරි හරි ගහමු අයියෝ ඔබ මොකද්ද හැබැයි මේගොල්ලන්ට ඒක නැහැ ඒක අපිට තියෙන වාසිය අපි ඔය හැම මගුලම කරලා තියෙනවා හැබැයි කරගෙන යද්දි අපි ඒක ගැන වැඩි අවධානයක් යොමු කරලා තිබ්බනම් සින්දුව ගහන එක නෙමෙයි ටෝනි රෙගේ ගහනවා නම් ඒ රෙගේස් වල තියෙන ප්‍රාථමික දේවල් ගැන හරි අපි අවබෝධය ගන්න ඕන. තමන්ගේ গিitarේ ගැන විතරක් නෙමෙයි. අඩු ගානේ මම හැම වෙලේම කියන දෙයක්. ඩ්‍රම්ස් ගහන එක්කෙනාගේ හරි හරි මේක වැටෙන්න ඕන. ඩ්‍රම්ස් ගහන එක්කෙනා හයි හැට් එක හරියට ගහන්නේ නැත්තම් අපේ බෑන්ඩ් එකේම රෙගේ සවුන්ඩ් එක නැහැ. ඉතින් ඒ ඒ ඒ ඒ පොඩි දේවල් බලපානවා. අපගේ රිද්ම් එකට බලපානවා බෑන්ඩ් එකේ ඩ්‍රම්ස් ගහන එක්කෙනාගේ හයි හැට් වර්ක් එක. තොර බේසිස් කි. එහෙම නැත්නම් කීබෝඩ් ගහන දැන් ද ටෝනි වගේ කෙනෙක් එක ප්ලේ කරද්දී ඔයාගේ ප්‍රෝග්‍රෑම් එකේ ඔයාගෙන ලොකුට කියනවා නෙමෙයි උනාට ඒ ඒ ක්‍රෙඩිට් එක දෙන්න ඕන. ක්ලැවි එකක් වගේ ටෝනි ප්ලේ කරද්දී ඒකේ රිද්ම් গিitaris අපිට 100ට 30ක ලාභයක් ලැබිලා තියෙනවා අර කීබෝඩිස් කේ. ඒ හරියට කරත් එක ප්ලේ කරද්දී මොකද එතකොට අර ස්පේස් එක තියෙනවා. එයා දන්නවා නම් මෙතන තමයි හරිතන හරි විදියට වැටෙන්න ඕනේ කියලා එයාගේ මට තියෙන සපෝට් එකෙන් මගේ ප්ලේයින් 125ක් උඩට ඇවිල්ලා තියෙනවා ඒකයි මේ ඊයේ පෙරදා කට්ටිය ඇහුවේ නැත්තම් සරත් ෆනෑන්ඩෝ අයියාගේ මේ ඉන්ටර්වියු එක බලන්න ටෝනිත් එක කරපු හරි වැදගත් දේවල් කියනවා සරත් අයියා ඒ ස්ටයිල් එක නැතුව ගැහුවොත් ඒක සින්දුවක් රෙගේ නෙමෙයි ඕන සින්දුවක් ගහන්න පුළුවන් ලෝකේ තියෙන මිනිස්සු ටැලන්ට් නේ හැබැයි ස්ටයිල් එක ගන්න ඒකත් එක ජීවත් වෙන්න ඕන. ඒක බහැලා. ඉතින් ඔය ඔය පොඩි පොඩි දේවල් අපිම නිරීක්ෂණය කරන්න ඕන. අපි නිරීක්ෂණය කරනවා කියන්නේ අපි ඩ්‍රම්ස් ගහන කෙනාව ඒ පැත්ත අපි බලනවා කියන්නේ තෝණි. එතකොට අපි දන්නවා එහෙනම් හරි මේක තමයි මගේ මගේ ඩියුටිය. මෙතනින් එද්දි මේ මේක තමයි මගේ වෙනස් වීම. මම මෙතන තමයි මේ සින්දුවේ වෙනස් වීම දෙන්න ඕන. ඉතින් ඔය ඔක්කොම මේ අධ්‍යාපනයක්නේ තියෙන්නේ ජීවිතේනේ අපි ස්ටේජ් එකේ කරන්නේ
ඉතින් ඒක 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 තමයි මට හැඟෙන දේ. මම වැරදි වෙන්න පුළුවන්. මට හැඟෙන දේකින් ඕක තමයි මියුසික් වලට බහැලා කරාම ඒ ප්‍රතිඵල හොඳටම තියෙනවා. නිෂා පීරිස්ගේ විශේෂතු වාක්‍යයක් මම දැක්කා. FB ගිටාර් එකට හුස්ම ගන්න ඉඩ දෙන්න. බ්ලූස් ගහලා. ඔව්. ඒක 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 මේ බෙහිමනේ ටෝනි එක එක හැම එකටම ඒක තියෙන්න ඕන. අපි කතාවක් කරත් හරි හරි ලස්සනයි කතාවේ කැඩීම් තියෙද්දි සාමාන්‍ය අපි අපි කතාවක් ලියන කතාවක් අපි හිතන් ලියවීමක් තියෙන හැම තැනම ෆුල් ස්ටොප් එකක් තියෙන අවශ්‍ය තැනදී ප්‍රශ්නාර්ථ ලකුණක් තියෙනවා. එහෙම නැත්නම් අපි කියන්නේ ඉරකි තිතකි කොමා එක ඔය ඔක්කොම තියෙනවනේ බ්‍රැකට්ස් තියෙන ඔය ඔක්කොම තියෙනවනේ ඒ ඒක දැන් අපිට අපි හරි මිනිස්සෙට පොතක් දීලා ඒකනේ අපිට ටීචර්ලා පොඩි කාලේ පොතක් දීලා කියවන්න කියන්නේ පන්තිය නැගිටලා අකුරු පුළුවන් ඉන්න විතරක් නෙමෙයි. එතකොට ටීචර් හරි ටීචර් කෙනෙක් බලනවා අතන වා ෆුල් ස්ටොප් එක දැන වා නවත්තන්න ඕන. අපි 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 යම් දෙයක් ඒ කියන්නේ විග්‍රහ කරද්දී සතුට තැනදී ඒව එන්න ඕන. අපෙන් ඉතින් ඔක තමයි කතාව ලිවීමේදී තියෙන්නේ. දැන් අපි ගිටාර් එකක් අතට ගත්තම ටෝනි අපි සෝලෝ එකක් හරි මොකක් හරි ගහද්දී ඒක අපි කතාවක් නේ කරන්නේ. ඒක වෙන කවුරු හරි ලියපු එකක් අපි ඒක මෙය කරනවා. එතකොට ওই කතාව රසවත් වෙන්න නම් අර ෆුල් ස්ටොප්ස් වැටෙන්න ඕන. අර කොමාව වැටෙන්න ඕන. ඉතින් ඒක තමයි ගිටාරයේදී හුස්ම ගැනීම. කතාවකදී හුස්ම ගන්න තියෙන්නේ නැත්තම් අයියා මමගේ ගෙදර ගියා ගාඩු ගියා රෙහෙන් ආවා මෙහෙන් ආවා මෙහෙන් ආවා කියලා කිව්වොත් ඒකේ ෆුල් ස්ටොප්ස් නැහැ ඒකේ කොමා එකක් මුකුත් නැහැ. මායි අයියායි ගෙදර ගියා යන ගමන් වැස්සක් ආවා. අම්මා බත් කෑවද කියලා ඇහුවා. එතකොට අපි දන්නවා ඒ තැන්වලද. ඒ කියන්නේ අපි හුස්ම ගැනීම. ඕක තමයි අපි ගිටාරේට ෆ්‍රෙඩ්බෝඩ් එකට එහෙම නැත්තම් ඔයා කීබෝඩ් එකට එහෙම නැත්තම් ඩ්‍රම්ස් වල ගහන ඒ ඒ ඒවයි තියෙන මේ නෝට් එකට ඒ හැම එකේම එහෙම නැත්තම් ටෝනි අපි ගිරාපැටි කොරිඩෝන් ගාල යනවා. ඉතින් ඒක තමයි මම කිව්වේ ඒක බ්ලූස් සංගීතයේදී ඕක හරීම වැදගත් වෙන දෙයක්. ඒකට හේතුව තිබ්බේ බ්ලූස් සංගීතයේ ලෝකෙට එන කාලේ සංගීතයේ මේ ලොකු දියුණුවක් තිබ්බ අවධියක් නෙමෙයි. ටෙක්නිකලි වශයෙන් ඒටි ඉස්සලා ලොකු දියුණුවක් තිබ්බ ක්ලාසිකල් සංගීතය කියන්නේ සිම්ෆනි පැත්ත ගත්තොත් බීතෝවන් ලා මේ අවුරුදු 400 500 ඉතිහාසයක්. ඒක නෙමෙයි මේ මේ ලෝකෙට දැන් බ්ලූස් වගේ ප්‍රචලිත වෙන්න ආවේ ඉලෙක්ට්‍රොනික කියන දේවල් ලෝකෙට ලෝකේ ඒ කියන්නේ ඒව දියුණුවත් සමගනේ ගිටාර්ස් වල දියුණුව මෙයදී ඔය හැමදේම තියෙන මේකනේ. එතකොට ඉතින් මියුසිකලි ටෙක්නිකලි ලොකු දේවල් තිබ්බේ නෑ. ඔය පරණ මේ බ්ලූස් ගැන පොඩ්ඩක් කතා කරොත් මියුසිෂන්ස් ලාගේ තිබ්බේ හරි සීමා සහිත දෙයක්. එතකොට ඒගොල්ලන් ඒක පාවිච්චි කරා ඒ සීමිත දේ හරියට එළියෙන් එළියට යවන්න සංයමයක් එක්ක ඉවසීමක් එක්ක. මොකද සින්දු 100ක් ගත්තත් ඒ 100දම තිබ්බේ ඒගොල්ලන්ට හරි සීමා සහිත දෙයක්. සීමිත ටෙක්නික්ස් ටිකක්. හැබැයි ඒ ඒ ඒ පරණ මිනිස්සු ඒක හරියට පාවිච්චි කරා. 80 ගණන් වලින් පස්සේ ටෙක්නික්ස් වැඩි වෙලා ලෝකේ දියුණුව වැඩි වෙලා තාක්ෂණයේ ඉලෙක්ට්‍රොනිකව හැමදේම වැඩි වුණාම අපිට තියෙනවා හැමදේම. අපි දැන් හැම මගුලම දාන්නවා ටෝනි. අපි සමහරක් වෙලෙට අපිට වැලියුස් කියන දේ අපිට මිස් වෙනවා. ජීවිතෙත් ඕකනේ ටෝනි. ඉස්සර මිනිස්සු හරි සුන්දරයි. අපේ සුන්දරකම ගිලිහිනවා. ඒක ටෝනිටත් වෙනවා, ඒක මටත් වෙනවා. ඒක මේ රටක ඉන්න සුද්දෙක්ටත් වෙනවා. ඒක අපි තුන්දෙනාගේ වරදක් නෙමෙයි. ඒක තමයි ලෝකේ අපිට දැන් දීලා තියෙන දේ. අපි ඇති කරගෙන තියෙන දේ. දියුණුවත් සමග අපි අපි වැලියුස් ඇති කරන් තියෙනවා. ඉතින් මං කියන වැලියුස් තමයි ටෝන් නෝට් එකකට දෙන්න පුළුවන් වැලියු එක තමයි ඉවසීම. නෝට් එකකට දෙන්න පුළුවන් වැලියු එක තමයි හුස්ම ගන්න ඉඩ දීම. එතකොට තමයි එතන රසයේ උපදින්නේ. ඉතින් භාෂාවෙන් කියව ඩයිනමික්ස් කියන එකමද? ඔව්. දැන් ඔතන එක සමාන මේකක් එනවනේ ඩයිනමික්ස් වලදි තියෙන්නේ. අපි හරියට සිංහලෙන් කිව්වොත්
මට තේරෙන විදිහට ශබ්දයේ උස්පහත් වීමක් තමයි ඩයිනමික්ස් කියන්නේ. ඒක ඉතාලියට වෙන්න පුළුවන්, කතාවේදී වෙන්න පුළුවන් හැමදේම. ඔය ඔය මම ඉස්සෙල්ලා කිව්ව දේ ඩයිනමික්ස් හැමදේම එතනොත් එහා ගියේ. ඔය ඔය නෑ නෑ ටෝනි, ඔය ඔක්කොම එක සම්බන්ධයක් නෙදීන්නේ. ඔයාගේ ඉවසීම එද්දී, ඔයාගේ හුස්ම ගන්න ඉඩ දෙද්දී නිරායාසයෙන්ම ඩයිනමික්ස් ඇති වෙලා. අයියයි මමයි එන ගමන් වැස්සක් ආවා. අයියයි මමයි එන ගමන් වැස්සක් ආවා. මේක ඩයිනමික්ස් නැහැ. අපි අයියයි මමයි එන ගමන් වැස්සක් ආවා. ගොඩාක් වැස්සා. එතකොට අපි ওই කතාව හරි හරි ඉවසීමයි හරි මේ ස්පේස් එකයි කියලා කතා කරද්දී හුස්ම ගන්න ඉඩ දීලා නොදැනීම ඩයිනමික්ස් ඇවිල්ලා. ඒක ගන්න ඕනේ නැහැ. ඒක එනවා. ඒකයි සමහරක් විදිහට මියුසිකලි අපි එක දෙයක් තෝණි හරියට කරද්දී අර වටපිටාව අපිට හැදිලා තියෙනවා. අපි දන්නවනම් කොමා එක කොතනටද දාන්න ඕන, ෆුල් ස්ටොප් එක කොතනටද දෙන්න ඕන කියන එක. එතකොට ඒ ලිවීමේ මේක ගොඩ නැගෙනවා අපිට. ඒ කියන්නේ ඒක හරියට ගොඩ නැගිලා, හරි වාක්‍යය, එහෙම නැත්නම් හරි කතන්දරයක් ගොඩ නැගිලා. ඒකට හේතුව ඒකට අපිට සමහරට ෆුල් ස්ටොප් එක විතරයි ඉගෙන ගන්න ඕන. එතනින් එහා අපි දන්නවා ආරයිට් එතනට මෙතනට. ඉතින් ඒ ඩයිනමික්ස් එන්නේ හුස්ම ගන්න ඉඩ දෙන්න. ඩයිනමික්ස් එනවා. ඒවට ටෙක්නික්ස් ප්‍රැක්ටිස් කරන්න ඕන. ඒව කරන්න තියෙන දේවල් කරන්න ඕනනේ අපි. එහෙම නැතුව මේ එක පාට පහළ වෙලා ඩෝම් ඩෝම් ගාල গিitar එක ගහගෙන යන්නේ නැහනේ. ඉතින් ඔය හැම එකේම සම්බන්ධතාවයක් මට නම් මේ තියෙන අත්දැකීමක් එක්ක මට ඒක තේරෙනවා ටෝනි. හරිම සම්බන්ධතාවයක් තියෙනවා. හරි ස්පෙෂල් මොන හරි ඒ සම්බන්ධයෙන් කතා කරමු. গিitar සම්බන්ධයෙන් ගිටාර් සම්බන්ධයෙන් කතා කරොත් පස් පොඩි ජැකට් එකක් දාගෙන දැන් පොඩි සීතක් වෙනවා මේ සීත කාලේ යන්නේ. මේ මම ඇවිල්ලා අර කියන්නේ ඕල්ඩ් ස්කූල් ගිටාරිස් කෙනෙක් කියලා ටිකක් පරණ ක්‍රමයට කැමති එක්කෙනෙක්. ඕම ටිකක් සම්බන්ධයි පරණ ක්‍රම වලට. ඉතින් මම ෆෙන්ඩා ගිටාරිස් කෙනෙක් කියලා තමයි මාව හඳුන්වන්න කැමති. ඒ කියන්නේ ඒ ගිටාර්ස් වලිනුත් නැතුව නෙමෙයිනේ තමන්, ඒ කියන්නේ ගහන ස්ටයිල් එකයි තමන්ගේ සම්බන්ධතා ඇති වෙනවා මේ গিitarයත් සමග. ඉතින් මම මගේ සම්බන්ධ රිලේෂන්ෂිප් එක සම්බන්ධතාවයේ වැඩියෙන් තියෙන්නේ Fender গিitar වලට. හැබැයි මම ගොඩක් කට්ටිය මම දැකලා ඇති මම නිල් පාට ප්ලේ කරන গিitar එක තියෙනවා. ඒකට ESP গিitar එක කියලා කියන්නේ. ඒක ඇවිල්ලා Fender නෙමෙයි, ජපනීස් එකක්. මේ හැබැයි ඒකෙත් ගොඩාක් ඒක මේ හදලා තින්නේ Fender ගිටාරිස්ලාට ෆ්‍රෙන්ඩ්ලි. ඒ කියන්නේ Fender ගිටාර් ප්ලේයර්ස්ලාටම ඒකේ ගොඩාක් ඒ පහසුකම තියෙනවා, ටිකක් ඇඩ්වාන්ස් අලුත් ටෙක්නොලොජිත් එක්ක. ඉතින් මම ඒකත් එක්ක තමයි ගොඩක් ඉන්නේ. ඊට අමතරව මගේ ළඟ තියෙන එක එක ආර් ඒ ගිටාර්ස් තියෙනවා. එක එක ස්ටයිල්ස් වලට ප්ලේ කරද්දී එහෙම නැත්නම් රෙකෝඩින්ග්ස් වලට. හරි, හැබැයි ඇත්තටම ওই ප්‍රශ්නෙට උත්තරේ දුන්නොත් නම් ටෝනි මම Fender ගිටාරිස් කෙනෙක් කියලා මාව හඳුන්වා ගන්න තමයි මම කැමති. ඒක තමයි මට මේ මගේ ඇඟේ ඒ ආර්ට් එකේ ඉන්නේ. එහෙම දේවල් තියෙනවනේ සමන් සම්බන්ධ වෙන තැනදී තියෙනවා මේ තමන්ගේ අර පහසු පරිසරයේ වටපිටාව තියෙන්නේ. ඉතින් ඒකත් හරි බලපානවා අපිට මේ ගිටාරිස් කෙනෙක් හැටියට හරි බලපානවා ඒ සම්බන්ධතාවයත්. ඉතින් මගේ සම්බන්ධතාවය ඕක තමයි. Fender Strato Caster නැත්නම් Fender වෙනම නහරද? Fender Strat එකක් තියෙනවා මන් ළඟ. Mexican එකකුත් තියෙනවා. ඒත් සමාන ගිටාස් වලට තමයි මම ගොඩක් කැමති. හැබැයි මන් ළඟ ගොඩක් ගිටාස් නම් තියෙනවා. හේතුව මම කියන්නම් මේ අහන් ඉන්න පොඩි මල්ලිලට කියන්නේ. එහෙනම් මම අවුරුදු 21 22 මෝල්ඩිව්ස් යනකම් මට මගේම গিitar එකක් තිබ්බේ නැහැ. මම මේ මගේ දුක කීමක් නෙමේ. හැබැයි ඒක සාමාන්‍ය දෙයක් නේ ටෝනි අපේ කාලෙදි. ඔව්. කියන්නේ අපිට গিitar එකක් තිබ්බේ සවුන්ඩ් ප්‍රැක්ටිස් කරන්න ගියාම, නැත්නම් බෑන්ඩ් එකේ තියෙන සවුන්ඩ්ස් එක්ක තියෙද්දි. ගෙදර තිබ්බ ඇකෝස්ටික් গিitar එකක්. ඉතින් මට මමත් අර ඒ කාලේ ආපු සාමාන්‍ය ළමෙක් අපේ 10 දෙනෙක්ගෙන් গিitar තියෙන දෙන්නයි හිටියේ ඒ කාලේ. ඒක සාමාන්‍ය දෙයක්. ඉතින් මමතර 8 දෙනාගෙන් එක්කෙනෙක් තමයි.
ඉතින් පසු කාලෙදී පොඩ්ඩක් රටවල් වල ගිහිල්ලා ආර්ථික වශයෙන් පොඩ්ඩක් මේ ඇවිද්දි මගේ ආසාවට මම ගිටාස් ගන්න කැමතියි. මම කාමරේට මගේ මියුසික් රූම් එකට ඇතුල් වෙද්දි සමහර ගිටාස් මම ඇත්තටම මාස 7-8කින්වත් අල්ලලවත් නැහැ. මට දුක හිතෙන ඒවා දැක්කම ඒ වුණාට මට සතුටුයි ගිටාස් වට කරන් ඉන්න මේවා තමයි තිය සම්පත්. ඒක මගේ සුන්දර සතුට තියෙන එතන. ඒකින්ද ඉතින් මට මට මුදල් තියෙන වෙලේට මට අවශ්‍යයි කියලා හිතෙන ගිටාර එකක් මේ වුණාම මම ටිකක් ගන්න ආසයි පෙරේතයි. එතකොට මේ ගිටාර් පැඩල්ස් ගැන කතා කරොත් මමත් ඔයාලා හැමෝම වගේ කාලෙන් කාලෙට ආපු පැඩල්ස් අරගෙන එකින් එක මාරු කර කර ආවා. හැබැයි දැන් අවුරුදු අන්තිම අවුරුදු 4-5 ඉඳලා මම ස්ටොම් බොක්සස් කියන්නේ අපි කියන්නේ බට්ටෝ කියලා කියන්නේ මම ඒකට ගියා. ඒකේ මට සමහරක් අපි අපි එක ලෙවල් එකකින් තව ලෙවල්ස් වලට යනවනේ අපේ හැමෝගෙම අභිලාෂය ඕකනේ ටෝනි. එතකොට ඒවයි අපිට ගොඩාක් වාසි පැති තියෙනවා. අපි හැම වෙලෙම තාක්ෂණයෙන් ගන්න ඕන අපිට වාසි දේ. ඉතින් දැන් මම පාවිච්චි කරන පොඩි බට්ටු 4-5 තියෙන්නේ. මට ඒක හරිම පහසුයි. අනිත් එක දැන් මම දැනට ප්ලේ කරන්නේ කියන්නේ අන්තිම අවුරුදු 4 මේ සවුත් අප්‍රිකා වල ඉන්න කාලෙම මගේ ස්ටයිල් එකට මම බ්ලූස් එහෙම නැත්නම් බ්ලූස් රොක් ඒ පැත්තනේ. ඉතින් මට මේ බට්ටු 4-5 දිනාගෙන් හොඳ ඇම්ප් එකයි හොඳ මයික් එකයි ඒ ටික තිබ්බම මගේ ප්‍රයෝජනෙ සඳහා මට හොඳටම ඇති කියලා හිතෙනවා. අනිත් එක දැන් අපි කියමුකෝ ප්‍රොසෙසර්ස් කියලා තියෙන්නේ ඔක්කොම තියෙනවා ටෝන්ස් අපිට 100ක් විතර හදන්න පුළුවන් ඒවා කිසිම වරදක් නැහැ. හැබැයි මේ බට්ටෝ වල තියෙන වාසිය අපි ඕවර්ඩ්‍රයිව් ගත්තත් බට්ටෙක් එයාව නිර්මාණය කරලා තින්නේ ඒ කාර්යය සඳහාම පමණයි. එතකොට එයා ඒකට විශේෂයි. ආර්ථික වශයෙන් බැලුවොත් ටිකක් වියදම සැරයි. හැබැයි අර විශේෂත්වයේ තියෙන හින්දා ඒකේ තියෙන සද්දේ අපි කියමු GT6 හරි Zoom හරි එක එක කට්ටිය පාවිච්චි කරනවානේ. මම තේ ඔක්කොම පාවිච්චි කරපු එක්කෙනෙක්. මට ඒක හින්දා ඒ වෙනස තේරෙනවා ටෝනි. ඒ සද්දෙන් අපිට ආයි අර මම ඉස්සෙල්ලත් කිව්වා වගේ අර යම්තා 100ට පොඩි percentage එකක් 10ක් 15ක් වෙන්නේ නැති ඒ වාසිය තියෙනවා. ඉතින් අපි 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 හිතනවා නම් අර ඊළඟ ලෙවල් එක ඊළඟ අධීරයට අපි යන්න ඕන කියලා අපේ වටපිටාවත් අපි ටික ටික ඒක ඒ විදිහට ගොඩ නගා ගන්න ඕන. ඉතින් මම මෙහෙම කියන්නේ අනිත් කට්ටියට මේ අරව පාවිච්චි කරන්න නැතුව බට්ට වලට එන්න කියලා නම් නෙමෙයි. ඒක තමන් හඳුනා ගන්න ඕන තමන්ගේ අවශ්‍යතාවය මොකද්ද කියලා. මට දැන් තියෙන අවශ්‍යතාවයේ තෙක් මම හරිම සතුටුයි. මට තියෙන බඩුත් එක්ක ඒකින්ද මම බට්ටොත් එක්ක ජීවත් වෙන්න තමයි තීරණය කරලා තින්නේ. මම දැක්කේ ලූපරේ පාවිච්චි කරා. ලූපර් එක පාවිච්චි කරන්න හේතුව දැන් මම දැන් මේ සවුත් අප්‍රිකා වල බෑන්ඩ් එකත් එක්ක ප්ලේ කරනවා. එක බෑන්ඩ් එකක් එක නෙමෙයි ගොඩක් ෆ්‍රීලාන්ස් මෙහෙ හරි ලේසියේ වැඩේ. මගේම බෑන්ඩ් එක අපේ බෑන්ඩ් එකක් තිබ්බා. ඒක දැන් මේ කොරෝනා හින්දා අවුරුද්දක් විතර වැඩ නැහැ. අත්‍තරම් බෑන්ඩ් එක නම් මේ අන්තිම අවුරුද්දට මම දවස් 10ක් ගහන්න නැති. මොකද ගොඩක් තැන්වල සෝලෝ මියුසිෂන්ස්ලා විතරයි ඒගොල්ලන් දාන්නේ රෙස්ටුරන්ට්ස් වල අර සෙනග වැඩියෙන් ගෙන්නන්න බැරි හින්දා. බෑන්ඩ් එකත් එක ගහද්දි මට මේක හරිම වැදගත්. හැබැයි ඊට අමතරව සමහරක් තැන් තියෙනවා මම ප්ලේ කරනවා ගිටාරිස් දැන් ලංකාවේ අපේ වන් මෑන් තියෙනවනේ ටෝනි. ගිහිල්ලා අපි ප්ලේ කරන්නේ.
ට්‍රැක්ස් දාලා ප්ලේ කරනවා ට්‍රැක්ස් නොදාත් ප්ලේ කරනවා ඒක ප්ලේයර්ගේ හැටියට දැන් මේ රටේ ගොඩාක් දේවල් තියෙනවා ගොඩාක් තැන්වල ගිටාරිස්ලා සිං කරන ගිටාරිස්ලා ට්‍රැක්ස් දාලා බැකින් ට්‍රැක් එක තියෙනවා MIDI ෆයිල්ස් හරි MP3 හරි තමන් ඒක පාවිච්චි කරන විදිය සිං කරනවා ඒකට හේතුව මං කියන්නම් දැන් ටෝනි හොඳ කීබෝඩිස් කෙනෙක් හින්දා ටෝනිට තේරෙනවා මම මේ කියන කතන්දරේ අපිව අපිව හංවඩු ගැහිලා තියෙනවා ට්‍රැක් එකක් අරන් ඇවිල්ලා දැම්ම කීබෝඩ් එකේ මේන් කී එක දන්නේ නැහැ කීබෝඩ් ගහන අයියා හරි මල්ලි හරි ගහනවද නැද්ද කියලා හිතන්නත් බෑ අපිට හිතන්නත් බෑ මියුසිෂන්ස් වෙලත් අපි දන්නේ නැහැ මෙයා ගහනවද නැද්ද කියලා ඇත්ත කතාව ඕකනේ හැබැයි ගිටාරිස් කෙනෙක් ට්‍රැක් එක දැම්මම ඔක්කොම දන්නවා ඩ්‍රම්ස් ඔක්කොම යනවා හැබැයි ගිටාර් ගහන එක්කෙනාට රඟපෑමක් නම් කරන්න බෑ එයා ගහනවා එතකොට අර මිනිස්සුන්ට තියෙන ලයිව් මියුසික් කියන ගතිය දැනීම වැඩි අපි උදාහරණයකට සින්දුවක් විදියට ගමුකෝ හෝටෙල් කැලිෆෝනියා වගේ සින්දුවක් එතකොට ට්‍රැක් එක ඔක්කොම යනවා ටෝනි එතකොට ගිටාරි සෝලෝ එක ගහනවා සිං කරනවා ඒක පේන්න තියෙන දෙයක් කොච්චර හොඳටද කොච්චර නරකටද ගහන්නේ එක ප්‍රශ්නයක් නෑ මිනිස්සුන්ට ඒක ලයිව් සජීවී භාවයේ වැඩි ඉතින් ඒ වටත් ඒක තියෙනවා සමහර තැන් තියෙනවා පබ්ස් මිඩි ට්‍රැක්ස් ඒවා විහිළුවට ළඟටවත් තියෙන්න දෙන්නේ නෑ ඒවයි එකෝස්ටික් විතරයි යන්නේ ඕ වාගේ කන්ට්‍රැක්ට් එක දෙන්නේ නැහැ ඒ කියන්නේ එතකොට කරන්නේ එතකොට ලූප් එකක් ඕන තනියෙන්නේ සොලෝ ප්ලේ කරද්දි එතකොට ලූප් කරලා එවලේ ඒකෙත් සජීවී ගතිය වැඩි මේ රටවල් වල ලංකාවෙත් නැතුනේ මේ දැන් තියෙන ගොඩක් කට්ටිය මම දකිනවා මේ තරුණ කට්ටිය අපේ පොඩි කට්ටිය පටන් අරන් තියෙන ලූපර්ස් එහෙම යූස් කරලා ප්ලේ කරන්න. ඉතින් ඒකෙදිත් ඒකින් තමයි මන් ළඟ ලූපර්ස් දෙකක් විතර තියෙනවා ඒ අවශ්‍ය වැඩේට ඒව පාවිච්චි කරන්න. මේ 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 ගේම් එකේදී සමහරක් තැන්නදී අපි ෆේල් වෙන්න chance වැඩි ටෝනි. හැමෝටම හැම රටේම ෆේල් වෙන්න chance එක තමයි අපිට වැඩිම. එතකොට අපි දැනගන්න ඕන අපිට මොනවද අවශ්‍ය? අපි කොහොමද ප්‍රිපෙයාර්ඩ් වෙන්නේ මෙතනට? ඉතින් ඒක ගේම් එකේ පාට් එකක්. මං කියන්නේ මේක තරගයක් නෙමෙයි. ගේම් එකක් වට අර ටෝනිට වඩා මට හොඳට ගහන්න ඕන කියන එක නෙමෙයි. ඒක මෝඩකම. එතනට කියන්නේ. හැබැයි මේ අපි තරගයක ඉන්නේ ටෝනි. අපි ඉන්නේ අපි නොදැනුවත්වම අපි ඇතුලේ ඉන්නවා. හැබැයි තරඟ නොකරත් පෞද්ගලිකව ඒ තරගේ වට රැඳී ඉන්න ඕන. අපි සල්ලි හොයන්න ඕන. අපි ජීවත් වෙන්න ඕන. ඉතින් ඒ අවශ්‍ය ආම්පාන්නත් ඔහ ප්‍රොෆෙෂනල් වෙද්දි මේ දේවල් මට හැඟෙන විදිහට තියෙන්න ඕන ටෝනි. ඒ එතකොට අපිට ඒවා වාසි ගොඩාක් තියෙනවා අපිට. ඉතින් මට ඒ වාසිය තියෙනවා මම ඒකින්ද තමයි ලූප් වගේ දේවල් එහෙමත් පාවිච්චි කරන්නේ. ඒ කියන්නේ අපි තාක්ෂණයට ගියාට වරදක් නැහැ නේ. නැහැ නේද? තාක්ෂණයේ අපිට තියෙන දෙයක් නේ. අපි ඒක ගන්න හැබැයි නේ. තාක්ෂණයෙන් කොච්චර ලාභ තියනවද? පීයකින් ටෝනි අපිට පුළුවන් මේ අඹ කෑල්ලක් කපලා ලස්සන්ට කන්නත් අනිත් මිනිස්සුගේ ජීවිතයක් ගන්නත්. එතන තාක්ෂණයේ පීහියනේ අපි තාක්ෂණයේ විදිහට පාවිච්චි කරලා තියෙන්නේ. ඒක තමන් ගන්න විදිහ තමන් පාවිච්චි කරන විදිහ තමයි තාක්ෂණයේ වැරදි විදිහට පාවිච්චි කරද්දී අපිට පැවැත්ම නැහැ ටෝනි. අපි තාක්ෂණයේ හරියට පාවිච්චි කරනවා නම් දැන් බලන්න ලෝකේ ස්ටිං වගේ මියුසිෂන්ස්ලා ගන්න පියෝ මියුසිෂන්ස්ලා ජැස් එඩියුකේටඩ් මියුසිෂන්ස්ලා ලංකාවේ රූකාන්ත ගුණතිලක වගේ කෙනෙක් ගන්න ඇයි බඹර පහස එක පාට හිටුනේ ඒක කැසට් එකම හරි සින්දු වෙනස් හැබැයි ඒ ඒවත් එක්ක බලද්දි තාක්ෂණයේ හරියට ප්‍රයෝගික කරලා තිනවනේ මේ දිගන්තය වගේ සින්දුවකට මේ දිගන්තය වගේ සින්දුවකට තාක්ෂණය හරියට පාවිච්චි කරලා තිනවනේ එතකොට රූකාන්ත කියන්නේ කොහොමදත් ඒ මහත්ය ටැලන්ටඩ් කියන්නේ ඒ ගැන කතා කරන්නේ ටැලන්ට් මේකට වෙන වචන ඕනේ මං හිතන්නේ කියන්න ඉතින් එයාව තවත් බැබලෙනවා තාක්ෂණය එයා හරියට පාවිච්චි කරපු හින්දා තාක්ෂණය අපි තාක්ෂණයෙන් ඩිපෙන්ඩ් වෙලා තාක්ෂණය ඔක්කොම කරයි කියලා හිටියොත් වැඩක් දෙක තුනක් ගහයි හැබැයි ඉතින් පැවැත්මට ඇති කරගන්නවා අපිම ඉතින් ඕක අපි
මේ මයින් ගේම් එකක් තියෙන්න තෝරන ටෝනි. එතකොට රැඳා පැවැත්ම අපිටම හොඳයි. අලුත් ළමයිට අලුතෙන් ඉගෙන ගන්න වෙස්ටර්න් ෆීල්ඩ් එකට හරි මියුසික් ශාස්ත්‍රයට විශේෂයෙන් වෙස්ටර්න් සා හොඳ අධ්‍ය හොඳ ඇඩ්වාන්ස් මියුසික් ඉගෙන ගන්න ආස කට්ටියට අහන්න ඕන සුදුසු මියුසික් කියලා જાතේ ඔයා තීරණය කරන්න මොකද? මෙහෙමයි. ඔක්කොටම ඉස්සලා තමන් කැමති දේ තමයි මියුසිෂන් කෙනෙක් කැරිය යුතු ඒකත් එක්ක ඉන්න ඕන කියන මතේ මම ඉන්නවා. මම ටෝනි කැමති එක මම කරලා හරියන්නේ නැහැ. එතකොට ටෝනිව සතුටු කරන්න නෙමෙයි මම මියුසික් කරන්නේ. ඔක්කොටම ඉස්සෙල්ලා මම තමන්ව සතුටු කරගන්නනේ. හැබැයි මෙහෙම දේවල් තියෙනවා ටෝනි. දැන් ලෝකේ වෙනස්. වෙනස් කියන්නේ අවුරුදු 20කට ඉස්සෙල්ලා බලද්දි වඩා දැන් වෙනස්. දැන් අපිට ලෝකෙත් එක්ක තියෙන සම්බන්ධතාවය ළඟයිනේ. අපිට ඒක හින්දා අපි මොන මියුසික් කරත් අපි කියමුද බීට් බෑන්ඩ් ද ඒකෝස්ටික් ද මම වචන වලටත් කැමති නෑ ඔය උහුම මේ හරියට අපි ඔක්කොම මියුසික් කරන්නේ හැබැයි අපි ලෝකෙ ඇසුරු කරන්න කියන ඕන මතේ මම ඉන්නවා දැන් ඔයා ටෝනි අපි මම කියමුකෝ මම බීට් බෑන්ඩ් එකක ගහන්න කියලා ඒක තමයි මගේ රැකියාව මම ඒක සාධාරණයක් කරනවා හොඳටත් ප්ලේ කරනවා ඔක්කොම කරනවා කියන්න පුළුවන් හැබැයි හරි බෑන්ඩ් එකේ අපිට අනුරාධපුරේ කානිවල් එකකට බුක් කරන්නේ බ්ලූස් ගහන්නවත් ජෑස් ගහන්නවත් නෙමෙයි එතන මිනිසුන්ගේ ඒ මිනිස්සු අපෙන් බලාපොරොත්තු වෙන මේකක් තියෙනවා හරි එතනට ගිහිල්ලා ඒක කරන එකේ අප්සෙට් එකක් නෙමෙයි හැබැයි ලෝකේ තියෙන දේවල් ගැන අපි දැනුම ගන්න ඕන ඒ වයින් අනුරාධපුරේ මිනිස්සු වෙනස් කරන්න නෙමෙයි මම කියන්නේ හැබැයි මේ මියුසික් වලට දෙන්න තියෙන දැන් අපි දැනුම වැඩි වුණාම අපි අනිත් රටවල් වල ලෝකේ වෙන දේවල් ගැන දැනුම තිබ්බම හැමදේම දියුණුවක් වෙනවා දැන් උදාහරණයකට ගමුකෝ ටෝනි ඔයා ළමා කතන්දර ලියන කෙනෙක් කියමුකෝ ඔයාගේ ඔයා රචකේ පොත් ලියන කෙනෙක් හැබැයි ඔයා ගැමි කැම ගැන ලිව්වට ඔයා ලංකාවේ ගැමි කැම ගැන දැනගන්න ඕන ඒ ආශ්‍රේ පරිශන හැබැයි ඔයා රුසියානු පොත් එහෙම නැත්නම් බ්‍රිතාන්‍යයේ කාලේ තිබ්බ පොත් ගැන හොඳ අවබෝධය තියෙනවා නම් ලංකාවේ ගම ගැන ලියන එකෙදිත් ඔයාට රුසියාවේ ගම ගැන ඉගෙනගෙන තියෙන එක හරිම පිටුහලක් වෙනවා මම සිංහලෙන් ලියන්නේ මම ගම ගැන ලියන්නේ ගමේ ළමයිටත් අවශ්‍ය දේ මම දන්නවා කියලා ඔයා ඒක විතරක් කරලා හිටියොත් ඔයාගේ පොත් ටිකක් විකිණේ සමහරට ඒක නෙමෙයි මම කියන්නේ ඔයා අපි ගත්තොත් මාටින් වික්‍රමසිංහ වගේ මිනිස්සෙක් ගත්තත් ඒගොල්ලෝ ලෝකය ගැන ඉගෙනගෙන පොත් ලියව මිනිස්සු සිංහලෙන් පොත් ලියව මිනිස්සු ලෙස්ටර් ජේම්ස් පීරිස් වගේ මිනිස්සෙක් ගත්තොත් එයා තනිකර අපේ සිංහල මිනිසුන්ට කාවදින ඒ චිත්‍රපටි තාම දෙබස් අපිට මතකයි චරිත මතකයි ඒවයි සින්දු මතකයි හැබැයි එයා ලෝක සිනමාව ගැන ඉගෙන ගත්ත මිනිස්සෙක් එයා සිංහල දේවල් කරේ එයා පාවිච්චි කරේ මේ ගැමිකම තියෙන ජෝවබේ වික්‍රම වගේ මිනිස්සුම වැඩි චරිතවලට හැබැයි එයා ලෝක සිනමාව ගැන පුදුම දැනුමක් තියෙනවා. ඉතින් දැන් අලුත් මල්ලිලටත් මම කියන්නේ මට කෝල්ස් එනවා. ගොඩාක් කෝල්ස් එනවා සතියට 10ක් විතර කෝල්ස් එනවා මම. ඒ ආයි මොකක් හරි කතාවකට මට කියන්න වෙනවා ටිකක් ඇත්ත කතාව ටිකක් කොළමින් පිට එන දුරකතන ඒ කෝල්ස් වල ඒ ළමයිගේ දැනුම මියුසිකලි නෙමෙයි ස්කිල්ස් ගැන නෙමෙයි හොඳට ප්ලේ කරනවා. අර 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 ලෝකයේ ගැන තියෙන දැනුම මියුසිකලි ගැන ඒ ලෝකයේ මියුසික් සම්බන්ධයෙන් තියෙන දැනුම නම් ටෝනි තාම ටිකක් ප්‍රාථමික මට්ටමක තියෙන්නේ. ඒක මටයි ටෝනිටයි තිබ්බ අවුරුදු 25කට ඉස්සෙල්ලා. අපිට ඒවට නිදහසර කරුණු තිබ්බ අපිට අවස්ථා අඩුයි. අවුරුදු 25ක් කියන්නේ මේ ඊයේ පෙරද වගේ. හැබැයි ලෝකෙ වෙනස්. දැන් තියෙනවනේ දේවල් ඉතින් ඒක හින්දා අඩු ගානේ ඒවෙන් දේවල් හොයාගෙන ලෝකෙ ගැන ඉගෙන ගන්න ඕන. ඒවා අපිට පුදුම විදිහට බලපානවා ටෝනි. තව දෙයක් කියන්න ඕන මම ඇඩ් කරන්නම් මේකට දැන් ටෝනි ඇවි අලුත් ළමයිට මේ වෙන එකනේ දැන් මම කියන්නේ නැහැ මම ලොකු තැනක ඉන්න গিටාරිස් කෙනෙක් කියලා. හැබැයි මම
මට පුළුවන් වෙලා තියෙනවා වෙන ජාතිකයොත් එක්ක ගැටණිය වෙලා ඒ ඒ ඒ ලෙවල් එකේ යන්න පුළුවන් මට්ටමක් ඇති වෙලා තියෙනවා. ඒක මගේ ප්ලේයින් විතරක් නෙමෙයි ටෝනි. මේ දැනුම නැති වුණාම දැන් මම මේ මොරටුවෙන් කොරරැල්ලෙන් ආපු මේ 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 සාමාන්‍ය ඒ ලෙවල් ලෙවල් කරපු ළමෙක් මියුසික්වත් ලොකෝට ඉගෙන ගත්ත එක්කෙනෙක් නෙමෙයි. හැබැයි අර දැනුම එක්කාසු කරන් තියෙන එක ලෝකේ සංගීතය ගැන විවිධ ස්ටයිල්ස් ගැන මට තේරෙනවා ඒකේ පුදුම පුදුම දෙයක් තියෙන හේතුව ඇත්ත කතාව ලෝකේ තාම මේ මේ හැමත බලපෑම් තියෙනවා. සුද්දොත් එක ගහද්දි සුද්දගේ මියුසික් ගහන්න ඕන. ඒතර අපි මේ හැමත් මේ වුණාම අපිට අපිව පටන් ගැනීමේදී නේද මට මටම කියලා තියෙනවා මේ හොඳට යාළු වෙච්ච මේ වම හිතුවේ නෑනේ මේ ලංකාවෙකට මෙහෙම ගහන්න පුළුවන්. ඕගලන්ට දැන් ක්‍රිකට්වත් හරියට ගහන්න බෑනේ කියලා කියනවා. හරිද? හැබැයි මෙහෙම කොහොමද කාලෝ සන්තානගේ සින්දුවක්. මෙහෙම ගැරීමුවගේ එකක්. ගහන නෝට්ස් විතරක් නෙමෙයි. නෝට්ස් ගැහුවට නෙමෙයි. ඒක ඒ මිනිසු කරන විදිහ තමයි. එහෙම නැත්නම් ඊට වඩා ටිකක් වැඩියෙන් කරන්නේ කොහොමද හේතුව? මම හැම වෙලේම හිතන දෙයක් තමයි මට අර ඒගොල්ලන්ට වඩා 10ක් මට වැඩි කැපවීමක් කරන්න ඕන. හේතුව මම ආපු පරිසරයේ වෙනස්. මේ මේ බටහිර දේ මගේ දෙයක් නෙමෙයිනේ ටෝනි. ඇඟට අමාරුවෙන් දාගත්ත දෙයක්. එතකොට ඒගොල්ලන්ට වඩා වැඩි දෙයක් මට කරන්න වෙනවා ඒ තත්ත්වෙ ඉන්නනම්. ඉතින් ඒක ඒක තමයි දැනුම ටෝනි. දැනුම ගන්න ඕන පොත්පතින්. එහෙම නැත්තම් හොඳ මියුසිෂන්ස්ලාගේ ආශ්‍රය. දැන් මේ ඉන්ටර්නෙට් හින්දා අපිට හැමදේම දැනගන්න පුළුවන් වුණාට අපිට තියෙන අවුල අර අර ළඟ තියෙන ආශ්‍රය නැති වෙලා නේ ටෝනි. ඉස්සර කෝල් එකක් නොදී කෙලිම ගෙදරට ගිහිල්ලා දොරට තට්ටු කරන්න. එතන යදි තව මියුසිෂන් කෙනෙක් ඉන්නවා. දැන් ටෝනි වගේ කෙනෙක්ට හොඳ අත්දැකීම් ඇති. ඔයාට ওই සරත් ෆර්නෑන්ඩෝ, තිලක් ඩයස්, සේනක බටගොඩ, ඔය වගේ රොහාන් ෆ්‍රැන්සිස් ගොඩාක් මේ ඒ ඒ වගේ කට්ටියව ඇසුරු කරන්න. එහෙම නැත්නම් මිනිසුත් එක්ක ඩ්‍රින්ක් එකක් දාන්න. ඩ්‍රින්ක් එක දාන්න නැත්නම් ඒ මිනිසුන්ගේ බයිට් එක කකා එතන වැටිලා ඉන්න. ඕ ඕ ඇයි තියෙන වටිනාකම තමයි හරිම වටින්නේ. ඒවයි ඇසුර තමයි. ඒගොල්ලන් කියන කතා සමහරට ජර්මනි බෑන් ගැහුව එක්කෙනෙක්ගේ කතාවක් කියන්නේ. අරයා කිව්ව කතාව මෙයා කියන්නේ. හැබැයි මේ කතාවල තියෙන ඔයන්නේ අපි දැනුම එක්කව කරගන්නට ඕනි. මට පේනවා දැන් අපිට ඉන්ටර්නෙට් ඔය හැමදේම තියෙන හින්දා මන්ද ඔය අර ඒ ඇසුර ටිකක් දුරස් වෙලා. ඒක ඉතින් ඒක දුකයි. ඒක ලෝකෙම යන විදිය. ලංකාව විතරක් නෙමෙයි. ඉතින් ඔක තමයි ඔයාගේ ප්‍රශ්නෙට ලොකු උත්තරේ. එතකොට නිෂා ඔයා මොනවද කරලා තියෙන්නේ? ඔයාගේ ස්ව නිර්මාණ කරලා තියෙනවද නැත්නම් නිර්මාණ වලට දායකත්වෙල් කරලා තියෙනවද? ඒවට සහතික සම්මාන ලැබිච්ච අවස්ථා තියෙනවද? දැන් අන්තිම අවුරුදු එකම ආරිතර ඉඳලා මම ගොඩාක් ප්‍රොඩක්ෂන් පැත්තට, ඒ කියන්නේ මම මියුසික් කරලා සින්දු නම් 3-4ක් දැන් තාවා. ටිකක් බ්ලූස් බ්ලූස් රොක් පැත්තේ සද්දේ ටිකක් රේඩියෝ වල ටීවී වල එහෙම යන්නේ නැති ඒවා. යයිද කියලා ෂුවරුත් නෑ. දැනට මගේ ඊළඟ මගේ තියෙන ප්ලෑන්ස් තමයි දැන් මම යන්නේ මේ රටෙන් පස්සේ චයිනාවලට. චයිනාවලදී බෑන්ඩ් සංගහන්න පුළුවන්. බෑන්ඩ් හොයාගෙන ඒක ඔහෙ ගියත් ගහන්න පුළුවන්. ඒක න මම දන්නවා. හැබැයි මගේ ඊළඟ අවුරුදු 3 මට ඕන මේ මියුසික් ඩිරෙක්ෂන් පැත්තට යන්න. මම 2007 කේප් ටවුන් ඉන්න කාලේ මට අවස්ථාවක් ආවා මේ ඒගොල්ලන්ගේ මේ ෆිල්ම් මොකද ෆිල්ම් ස්කූල් එකක් තියෙනවා කේප් ටවුන් වල, ප්‍රසිද්ධ එකක් ඒක. මේ ඒකේ අර අවුරුදු 3 ඉවරුණාම ඒගොල්ලන්ට ෆිල්ම් එකක් කරන්න ඕන. හරියට ඒගොල්ලන්ගේ ඔස්කා සම්මාන උළෙල වගේ එකක් තියෙනවා. එතකොට ඒගොල්ලන්ට පුළුවන් පිටින් එක්කෙනෙක්ව සම්බන්ධ කරන්න. ඒ ක්‍රූ එක ඔක්කොම ඉන්නේ ඒ ඒ සිනමා ස්කූල් එකේ. එතකොට මට හොඳ අවස්ථාවක් ආවා ඒ විනාඩි 20ක ෂෝට් ෆිල්ම් එකකට මියුසික් ඩිරෙක්ට් කරන්න. මට හැම වෙලේම මට තිබ විශ්වාසයක් තමයි මට ගිටාර එක නැතිව ගිටාර එක පැත්තකින් තියලා
මට මියුසික් arrange කරන්න වුණොත් මට මේ හැකියාව යම් තාක් දුරට තියෙනවා කියලා. ඉතින් මේ හැකියාව තිබ්බට මදි ඒකත් එක්ක ඉන්න යන්න ඕන වැඩ කරන්න ඕන. එතකොට තමයි ඒක තව උප්නැන් වෙන්නේ. ඉතින් මගේ ඊළඟ අවුරුදු තුනේ plan එක තමයි මම දැන්ටම සින්දු කරගෙන යනවා. ගොඩක් සින්දු Festen Field එකේ bands ගහුවා දැන්ට ඔය Germany Switzerland ඒ වගේ රටවල් වල ඉන්න මමම ලියලා ටිකක් rock පැත්තට संबंध में वह इतनी उगलांट देंट तक मगे YouTube चैनल एक ये थी ना सिंधु तुना तरक रिलीज हुई था मगे में सिंधु मामा कर लाती ना सिंधु हाया हाथा थाम रिलीज करने कुछ नया ऐलान है ये वाता में मगे प्लान सी लगा और जो देखा तूने दी अहान्न पुलुआंग वे इकट्ठी है टा इतनी एक मामा अनिवार्य करना सिंगल අහනවද දන්නේ ලංකාවේ සින්දු දැන් තියෙන සංගීතය ගැන අහලා මතකයක් තියනවද දන්නේ සෑහීමකට පත් වෙන්න පුළුවන්ද ලංකාවේ සංගීතය ගැන කාට ස්ටෑන්ඩඩ් එක ගැන ස්ටෑන්ඩඩ් එක ඕකට උත්තර දෙකක් තියෙනවනේ තෝනි දැන් ස්ටෑන්ඩඩ් එක අපේ ද මියුසිෂන්ස් ලගේ ස්කිල්ස් අපි ඉන්නවනේ අපි ඉන්නවා ලෝක මට්ටමට ඉන්නවා ලෝක මට්ටම කියන්නේ Tony ke generation ne ke maage api ek generation ne ape generation ayin karanna me alu tawurudu 22 23 25 ta adu kattiya balanna e gollan puduma danumaga thiyenawa Tony danuma gana katha karala wadak ne taakshanayat ekka ipadune e gana api complain karanna onne ipaduna vidhiya e gollanta asuru karanna hambina dewal wedi e gollange meewa thiyenawa apita ithin awulakata thiyenne අර ඉන්ඩස්ට්‍රි එක කියන එකක් නැහැනේ අපේ මේ චූටි ලැබුව ඇටේ එතකොට අනිත් එක අපි මේ තුන්වන ලෝකේ රටවල් වල තියෙන ප්‍රශ්නයක් තමයි ටෝනි මම රටවල් 50කට කිට්ටු වෙන්න ට්‍රැවල් කරලා තිනවා එතකොට මම බලලා තියෙන විදිහෙන් කලාකාරයෙක් විදිහට බලන වෙනස් විදිහෙන් මට තේරෙන දේවල් තමයි අපි තු මම ඇෆ්‍රිකායි ලංකාව ඒ වගේ තුන්වන ලෝකේ දිනුවමින් පවතින රටවල් වල තියෙන දේ තමයි තමාර පරණ දේ අල්ලගෙන කොක්කකින් කියනවා ඒක අපිට ඉස්සරහට යන්න බැරි ඒක අපි හැමෝම තුන්වන ලෝකේ ඉන්නේ දැන් අපේ මියුසික් වලට ගත්තත් අපේ මීඩියා පැත්තෙන් ගත්තත් එක්ක පරණ දේ හොඳයි මම මේ පරණ දේ ගැන කියන්නේ මේ පරණ සින්දු සෞතු ඒවා කියන එක නෙමෙයි අර අලුත් දෙකකට තියෙන මේ මොකක් හරි එපා එපා ඒවා දාන්න එපා ඒවා දැම්මුත් මේ අපේ කවුඩ් එක කැඩෙනවා ඔය වගේ දැන් රූකාන්ත ගුණතිලක වගේ කට්ටියට තියෙන්නේ නැති ඕකේ ඒ කාලේ ප්‍රශ්න ඔක හැමෝටම තිබ්බ ප්‍රශ්න සුනිල් ශාන්තයන්ටත් ওই ප්‍රශ්නේ තියෙන්නේ නැති ඒ කාලේ ක්‍රමේ කඩාගෙන සින්දුවක් මේ වුණාම දැන් ඒ කාලේ වෙනස් හැබැයි දැන් ඒකනේ අපි මේ YouTube channel කරගෙන අපිට අවශ්‍ය ඒවා දාන්නේ අපේ හරි අපේ කට්ටියට මෙයවෙන එක මේ හොඳයි හැබැයි තාම අර මීඩියා ප්‍රසිද්ධ මීඩියා වලින් මට හිතෙන්නේ කාලෙන් කාලෙට ප්‍රෝග්‍රෑම් එකක් දෙකක් වෙනවා ඒගොල්ලෝ රෙගේ බෑන්ඩ්ස් හරි රොක් බෑන්ඩ් එකක් හරි ගෙනල්ලා කරනවා ප්‍රෝග්‍රෑම් එකක් එහෙම නැතුව නෙමෙයි හැබැයි ඊට අමතරව තාම මේ මොකක් හරි මිසින් ලින්ක් එකක් තියෙන. ඒ කියන්නේ අඩුවක් තියෙනවා එතනදී. ඉන්ඩස්ට්‍රි එක පැත්තෙන් ටෝනි. ඉතින් ඒක තමයි අපි මේ ඔක්කොම දැන් YouTube එකට ගිහිල්ලා බලන්න. රෙගේ සින්දු දහස් ගාණක් තියෙනවා ලංකාවේ සිංගලෙන් කරපු. රොක් සින්දු දහස් ගාණක් තියෙනවා. ඒ රොක් සින්දු වල හොඳ බ්ලූස් වගේ මේවා ඇහෙනවා. හොඳ පියානමය ඇහෙනවා. ඒ YouTube එකේ වටත් සින්දුවක් කරන්න පුළුවන් මටත් සින්දුවක් කරන්න පුළුවන්. ඒක අපේ දෙන්නගේ තැන. හැබැයි ඒවයි ප්‍රසිද්ධ මාධ්‍යවලින් දාන්න බයයි මේක දැම්මොත් අපිට අතන අර ක්‍රවුඩ් එක නැති වෙනවා කියන එක. ඒගොල්ලන්ගේ බිස්නස් පැත්ත ගැන හිතලා වෙන්නේ නැති. ඒ පැත්තේ සාධාරණයක් ඇති කියලා මම හිතනවා. ඒ වුණාට ඒකින් වෙන්නේ ටෝනි අපි හොඳ ජෑස් බැලඩ් එකක් කරොත් සිංහල. ඒක YouTube එකෙන් හරි Facebook එකේ YouTube එකේ තිබ්බට අපි අම්මලා තාත්තලා අඩු ගානේ සින්දුව හොඳයි නරකයි කිව්වත් කියන්න ඇහෙන්නේ නැහැ ඒක. මිනිස්සු සින්දුවකට බනින තත්ත්වෙට එන්න ඕන. රූකාන්තට දැන්නනේ කෑ ගන්නවා කියලා ඒ දවසල. ඒකට එන්නේ එතනට සින්දුව ආපුවම තමයි බනින අයිතිය ඔයාටත් තියෙනවා මටත් තියෙනවා.
බනිනවා කියන්නේ සිංහලේ මොකක් හරි මේකක් තියනවා ටෝනි. ඉතින් මාධ්‍ය වලින් එක ස්ටයිල් එකක් තෝරගෙන අපි මේක මේකම දානවා කියලා. ඒතකොට අනිත් මාධ්‍යනුත් ඒ කතන්දරේම කරනවා. ඉතින් ওই වගේ දේවල් වලින් පොඩ්ඩක් ආයි කියනනම් ඉතින් අර අපි අර ඒක තමයි අර තුන්වෙනි ලෝකේ රටවල තියෙන මෙන්ටැලිටි එක. ඒක එතන ලොකු බලපෑමක් තියෙනවා ටෝනි. ඒක සෑහින්න බලපෑමක් තියෙනවා. ඉතින් ඒක හැදේ මං හිතන්නේ අවුරුදු 20ක් 25ක් යද්දි ඒක වෙනස් වෙයි. ඒක වෙනස් විය යුතුයි. අපේ මිනිසුන්ට සාමාන්‍යයෙන් දැන් මම බ්ලූස් ගෙහුවට අපේ අයියායි මල්ලි සංගීත පවුලකින් එන්නේ කියලා බෑන්ඩ් ගහන්නේ එහෙම නැහැ. ඒගොල්ලන් දන්නේ නැහැ බ්ලූස් කියන්නේ මොකද්ද කියලා. ඒ නම අහලා තිනවා මම ඔය එක එක වීඩියෝස් දානවා ගෙදර කතා කරන හින්දා. ඒගොල්ලන් මේ මොරටුවේ හොඳ ස්කෝලල් වලට ගිය සාමාන්‍ය බටහිර ගීත ඉඳලා හොඳට පරිශීලන කරන කට්ටිය. හැබැයි ඒගොල්ලන්ගේ අතරටවත් ඒක ගිහිල්ලා නැහැ. ඉතින් දැන් ලෝකේ අපි ඒ කියන්නේ අපි ප්‍රමාදයක් තියෙනවා. දැන් උදාහරණයකට ගන්න මගේ wife එයා ස්විට්සර්ලන්තෙන් එන්නේ. හරි ඒක බටහිර මේකක්. දැන් එයා blues jazz අහන්නේ. එයාගේ ආච්චි අහන්නෙත් නෑ. හැබැයි එයා දන්න අර අපෝ ওই blues එක දාන්න තු වෙන එකක් දාන්න. ওই world music කියන එක දාන්න. ওই folk music කියන එක දාන්න. අහන්නේ තියෙක එයාගේ choice එකනේ. හැබැයි ඒව දන්නවා. ඒව අපේ මිනිසුන් දැනගත යුතුයි. අපි හොඳ වෙලෙට ඉන්දියාව වගේ ලොකු රටක් අපිට තියෙන එහා පැත්තේ හොඳ music තියෙන. ඒකින්ද at least අපිට ඒ වාසිය තියෙනවා. හැබැයි ඉන්දියාවෙන් විතරක් නැවතිලා වැඩක් නැහැ. එතනින් එහාට යන්න ඕන. එහෙම නැත්නම් ප්‍රසිද්ධ අරබික් සින්දුවක් අහලා විතරක් වැඩක් නැහැ ටෝනි. තාම ලෝකේ පටන් ගත්ත කාලේ ඉඳලා දැන් අවුරුදු 100කට වැඩි ලොකු මියුසික් මේකක් තියෙන කෙනා තමයි කන්ට්‍රි ඇන් වෙස්ටර්න්. ඒකත් අපිට නැහෙනේ ක්ලැරන්ස් ජීවර්ධනලා වගේ කන්ට්‍රි ඇස් එයාගේ මියුසික් වල තියෙන කන්ට්‍රි කන්ට්‍රි නී පොප් කන්ට්‍රි එලිමන්ට්ස් තමයි තියෙන්නේ. ඉතින් එහෙම තිබ්බත් අපේ මියුසිෂන්ස්ලා කීගෙන් ඇහුවොත් මොකක්ද ක්ලැරන්ස් ජීවර්ධනගේ ස්ටයිල් එක කියලා පොප් කියයි. ඒක අර පත්‍රවල දීලා තියෙන හින්දානේ. ඈ හරියට ගත්තොත් ක්ලැරන්ස් විජේවර්ධනයන්ගේ තියෙන අපි කැටගරයිස් කරොත් එයා කන්ට්‍රි පැත්තට තමයි එයාගේ මියුසික් වැටෙන්නේ. දැන් එයා මැරිලත් අවුරුදු 20කට ඇති පිටරේදී අවුරුදු 50ක් මේකේ ඉඳලවත් අපිට කන්ට්‍රි කියන වචනේවත් මං කියන්නේ මේ ප්‍රාදේශීය වශයෙන් ගිහිල්ලා නැහැ. ඒවයි සමානට අපේ වරදුලත් ඇති. අපි මේ පඬිතකම් කියනවා අපි ඒව කරන්නෙත් නැහැ ටෝනි. ඉතින් ඔවා කරන්න ඕන ඉදිරියට එන්න ඕන. ඔය අපි ප්‍රමල්ලියන ගෙහෙන් මම දැක්ක ලස්සන කන්ට්‍රි එකක් කරලා තිනවා views 2000ක්වත් නැහැ වගේ. ඒක දැක්කම දුක හිතෙනවා කොච්චර හොඳ කම්පොසිෂන් එකක්ද. ඒ කියන්නේ මිනිස්සුන්ට ඒවා ඇහිලා ඇහෙන්නේ අනිත් මොකකින් හරි හේතුවකින්. ඒවයි මීඩියාවල තියෙන දෙයක් තියෙනවා ටෝනි. හොඳ දේවල් තියෙනවා ලෝකේ ගොඩාක්. බටහිර හැම මගුලම ගන්නවා අපි. සමහරක් ඒවා දෙන්නේ එලියට යවෙන්නේ. ඒව දාන්න. එතකොට තමයි මිනිස්සු ප්‍රතික්ෂේප කරන්නේ. නෑ නෑ. ඒක මට මම කැමති නෑ. මම අර මං කැමති ස්ටයිල් එකේ ඉන්න ආරයි. ඒක දානක් නෑ. හැබැයි දැනගතිය යුතුයි මෙහිම සයිල්ස් තියෙනවා කියන එක. ඉතින් ඕකේ අපිත් වරදක් තියෙනවා ටෝනි. මියුසිෂන්ස්ලා හැටියට. ඔයා ෆලෝ කරන ගිටාරිස්ලා ඉන්නවද ලෝකේ? ගොඩාක් ඉන්නවා. නම් වශයෙන් කිව්වොත් දැන් මම ආයි කිව්වා වගේ මම blues rock පැත්තට එහෙමනේ. ඉතින් මම ගොඩාක් කැමති Eric Clapton, Jimi Hendrix, BB King මේ ඔක්කොම කට්ටිය 1960 ගණන් වල, ඒ කියන්නේ මේගොල්ලන් තමයි මේ ගිටාරය ගැන කතා කරොත් ලෝකේ මේ මම මේ කිව්ව නම් තුන අමතක කරන්න බෑ. ඒ තුන මිස් කරලා වෙන පැත්තකට යන්න බෑ. දැන් අපේ ලංකාවේ කණ්ඩායම් සංගීත ගැන කතා කරොත් ක්ලැරන්ස් විජේවර්ධනගේ හරි සංගීත කණ්ඩායම් යන මම මේ ගිටාරිස්ලා ගැන විදිහට කියන්නේ අපිට නම් තුනක් කියන්න කිව්වොත් මහින්ද බණ්ඩාරයන්, ඩික්සන් ගුණරත්න,
එහෙනම් ප්‍රසන්න රෝසාව දාන්නත් පුළුවන් ඒ ප්‍රසන්න අයියාවත් නීල් වර්ණ කුලසූරිය දාන්නත් පුළුවන් හැමතැනම ඇහුවොත් නීල් අයියාගේ සද්දෙන් තියෙන නීල් අයියාද ගැහුවේ කවුද ගැහුවේ කියලා හිතන්න බෑ ඒ කියන්නේ ඒගොල්ලන් ඒ ඒ ඒ ඒ ඒවා පුරුක්නේ ලොකුවට මේ දරුණු මේ මේ ලොකු යදම් මේ පුරුක් නෙමේ යදම් මේගොල්ලන් ඉතින් ඒ වගේ තමයි මම මේ කියන එරික් ක්ලැප්ටන් ජිමි හෙන්රික්ස් ගැරි මුව ස්ටීව් රේ වෝන් ඔය ගොඩාක් ඉන්නවා ඒගොල්ලන් තමයි මගේ ගිතා දෙවියෝ. ඉතින් ඒගොල්ලන්ගේ ඇසුර තමයි මම හැමතැනින්ම ලබන්නේ ඉන්ටර්නෙට් ඒවයින් මම ඒ පැත්තේ එක්කෙනෙක්. රයිට් බොහොම ස්තුතියි. එහෙනම් අවසාන වශයෙන් මට කිය නිෂා අලුත් දරුවන්ට මේක බලන කට්ටියට ඔයාලට දෙන්න තියෙන අවවාද සහ උපදෙස් මොනවාද? මියුසික් පැත්තෙන් ගොඩ එන්න ඔයාගේ මට්ටමට තව එතනින් එහාට යන්න හොඳ මියුසිෂියන් කෙනෙක් වෙන්න ඔයා පෙන්වන්න මාර්ගයක් එම්මනේ එම්ම තියෙන්න ඕන ඒ ගැන කතා කරන්න ඕනේ ඒ කියන්නේ අපි අවුරුදු 4ක් 5ක් මම මේ බෑන්ඩ් ගහන කට්ටිය තමයි හැම වෙලේම ඒගොල්ලන් සම්බන්ධයෙන් කතා කරන්නේ නැත්නම් ගෙදර গিitar ගහන කට්ටිය ගැන නෙමෙයි එම්ම කියන එක නැති වුණ තැන අපි ඔක්කොම යනවා මත තියන අපි හැමෝටම ටැලන්ට්ස් තියෙනවා එක එක කෙනාගේ පොඩි එක එක විදිහට පිහිටීම අනුව වෙනස් වෙන්න පුළුවන්. හැබැයි ඒක ඔප්නන්ව ගන්නනේ. ඉතින් මම අර ඉස්සෙල්ලා කිව්වා මේකේ උත්තරේ තියෙනවා ඇසුරු කරන්න ලෝකේ තියෙන අනිත් දේවල්. තමන් දන්න එක ගැන විතරක් ඒ ගැන වැඩියෙන් අධ්‍යයනය කරන්න අධ්‍යයනය කරන්න. හැබැයි thinking pattern එකත් වෙනස් කරන්න ඕන. ලෝකෙ ගැන දැනගත්තම අපි ලංකාව ගැන හොඳට දන්නේ මං දීර්ඝ මේ උත්තරයක් දීලා මේක අපි නවත්තමු ටෝනි දැන් අපේ ලංකාවේ අපි දන්නේ නැති ලෝකෙ ගැන දන්නේ නැති වුණාම තමයි කිං කියලාත් කියනවා මටත් කියලා තියෙනවා මං කියන්නේ මල්ලි එක කියන්න එපා ඒක මිනිහෙක්ට ගෞරවයක් දීලා යා මේ 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 රජුරුව මෙයා කියන එක හරි හොඳයි ඒකේ වරදක් වෙන නෙමෙයි මම කියන්නේ හැබැයි සමහරක් අපි දෙකපු නැති හින්දා මම පොඩ්ඩක් බ්ලූස් ගහද්දි ලෙජන්ඩ් කියන තත්ත්වයට දාන්න වර්ල්ඩ් ක්ලාස් කියන තත්ත්වයට දාන්න බෑ මම ඒ කියන්නේ ඒකට අපි ඒකට ඒ එහෙම කියන්නේ හේතු තමයි වර්ල්ඩ් ක්ලාස් කියන එක දන්නේ නැති එක දැන් උදාහරණයකට ගත්තොත් මාව මම ඇවිල්ලා ජස්ට් පබ් ප්ලේ කෙනෙක් අපේ අපේ ලංකාවේ රට පොඩි හින්දා වෙන්නේ නැති තරාතිරම හරි චූටි උදාහරණයකට කියන්න මං වගේ ගහන ලෝකේ පබ් මියුසිෂන්ස් තමයි වැඩියෙන්ම ඉන්නේ. හැබැයි මෙතනයි ඉන්ටර්නැෂනල් ලෙවල් එකයි අතර තියෙන ගැප් එක පුදුම ගැප් එකක් තියෙන්නේ. අපේ ලංකාවේ අපි පබ් හරි අවුරුදු උත්සව හරි පාටි හරි ගහන බෑන්ඩ් එකයි ලංකාවේ ප්‍රසිද්ධම එක්කෙනා ඒ කියන්නේ උඩතලයේ ඉන්න එක්කෙනාගේ අතරේ ලොකු වෙනසක් නැට උනේ. චූටි වෙනසයි තියෙන්නේ. ඔයාට එක දවසින් ප්‍රසිද්ධ වෙන්නත් පුළුවන්. හැබැයි ලෝකේ ලෝකේ කතන්දරේ වෙනස්. ඒක තේරුම් ගන්න නම් ලෝකේ වෙන්නේ මොකද්ද කියලා බලන්න ඕන. එතකොට අපිට තේරුම් ගන්න පුළුවන් රටක් හැටියට අපි කොතනද ඉන්නේ. රටක් හැටියට ඇයි අපි මෙච්චර පල්ලෙහා ඉන්නේ? ඒකට ඒවට උත්තර තියෙන්නේ රට ගැන බලලා දේශපාලනයට බණින්න එකවත් මියුසික් කරනවත් මීඩියට බණින්න එකටත් වඩා ලෝකේ මොකද්ද වෙන්නේ කියන එක ගැන ඔයා කැමති ගිටාරිස්ගේ පාට් එක අල්ලන එක විතරක් නෙමෙයි බලන්නේ මනුස්සයගේ ඉන්ටර්විව්ස් ඉංග්‍රීසි බැරි වුණත් දැන් තේරුම් ගන්න පුළුවන් නේ අපිට දැන් වෙනස් නේ අපිට අවස්ථා තියෙනවා ඒක ට්‍රාන්ස්ලේට් කරලා හරි මෙයන් පොතපත ඇසුරු කරන්න මියුසික් කරන මේකෙදි තමන්ගේ තමන්ට නැති දේ ගැන ගොඩක් මෙයා කරන්න පොතපත ඇසුරු කරන්න දන්න ඒගොල්ලන්ට වද කරන්න හිස උදුම් වා ගැනීම නැති කරගන්න අවස්ථාවක් දෙන්න බොහොම ස්තුතියි මොකද ස්තුති කරන මොකද මම ප්‍රීමාල්ටත් කිව්වා නිෂා ඕගොල්ලෝ කරන්නේ ලොකු සේවය මොකද නැ ඔය වගේ ඕගොල්ලෝ වගේ ගිටාරිස්ලා ඔය YouTube එකේ ලෙසන් දාන එකට මම මාර්ම කැමති ඒකයි මම මේ කියන්නේ ඇත්තටම මොකද නැ මමත් විශේෂකට ප්‍රීමාල්ට බොහොම ගරු කරන මිනිස්සෙක් එතුමාගේ ටැලන්ට් එකට ස්පෙෂලි මේ ඉතින්
ඒක නිසා ඒගොල්ලෝ ඕගොල්ලෝ වගේ කට්ටිය තමයි ලෙසන්ස් දාන්න උනට අනිත් කට්ටිය නොදාන්න ඕන කියලා කියනවා කියන්නේ නෑ ටෝනි ටෝනි කරන පොඩ්ඩක් සෝරි ඩිස්ටර්බ් කරාට වර්ක් කරන මම හැම එකම බලනවා ටෝනි හරිම මම හැම වෙලෙම කියනවා ටෝනි ඩෝ උංගාල පොල්ලෙන් ගහනවා වගේ ඇත්ත කියනවා මේ ඒක ඒ කියන ස්වරූපෙත් මේ මේ ස්කේල් එකක් මම කැමති ටෝනි කියන විදිහ ඒ ඒවා වෙන්න ඕන මම හිතන්නේ අපිට එක්ස්පීරියන්ස් එකක් තියෙනවා අපි අපි ඒක ෂෙයා කරන එක හරි හොඳ දෙයක් थैंक यू निशाइन आय अवश्य आय कथा करना सागच्छा दिन बुलाने अनिवार्य उन्हें लाव कट्टी ना परिश्रम इन्दोना थैंक्स गाइस चीयर्स बाय